හරි ද්‍රව්‍ය පිරිවැය කරණය ද්‍රව්‍ය පිරිවැය කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු ද්‍රව්‍ය පිරිවැය anu නිෂ්පාදනයට භාවිතා කරන ද්‍රව්‍යවල මුළු වටිනාකමයි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යන ද්‍රව්‍යවල මුළු වටිනාකමට අපි කියනවා ළමයි ද්‍රව්‍ය පිරිවැය කියලා එතකොට මේ ද්‍රව්‍ය පිරිවැය කියන්නේ කොයා දන්නවා භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යද්දී අපිට හම් වෙනවා ද්‍රව්‍ය දෙකක් එකක් තමයි ඍජු ද්‍රව්‍ය කියන්නේ නිෂ්පාදනය සම්බන්ධව කෙලින්ම අපිට අඳුන ගන්න පුළුවන් පිරිවැය. අනිත් එක තමයි වක්‍ර ද්‍රව්‍ය පිරිවැය කියන්නේ නිෂ්පාදනය සමග ඍජුවේ හඳුනාගත නොහැකි පිරිවැය. ඔන්න ඔය දෙක තමයි ඔය දෙකෙන් තමයි ද්‍රව්‍ය පිරිවැය කියන එක හැදෙන්නේ. එතකොට අපිට කියනවා මෙහෙම මේ ඍජු හා වක්‍ර යනුවෙන් කොටස් දෙකකි. ඔන්න කොටස් දෙක. ඊළඟට द्रव्य पालने विविध अवस्था की अवस्था की कथा करना हाईलाइट करती द्रव्य पालने अवस्था नमकर व्यापार द्रव्य पालने अवस्था की द्रव्य पिरीवय मे अमुद्रव्य पिरीवय आप पालने तंतुनतीनवा मे पाठी कथाकराम අපිට ද්‍රව්‍ය පිරිවැය පාලනය කරන්න පුළුවන් මිලදී ගනිද්දී ඒක නිසා කියනවා මිලට ගැනුම් පිරිවැය sorry මිලට ගැනීමේදී පාලනය මිලට ගැනුම් පාලනය අනිත් එක තමයි තබා ගැනීමේ පාලනය තබා ගැනීමේදී සිදු කරන පාලනය තබා ගැනීමේදී කරන පාලනය අනිත් එක තමයි ළමයි නිකුත් කිරීමේදී සිදු කරන පාලනය මෙන්න මේ විදිහට ළමයි අවස්ථා තුනකින් මේ ද්‍රව්‍ය පිරිවැය ව්‍යාපාරයකට පාලනය කරන්න පුළුවන් මිලදී ගනිද්දී ද්‍රව්‍යවල පිරිවැය පාලනය කිරීමේ විවිධ ක්‍රම තියෙනවා ඒ වගේම භාණ්ඩ තබා ගනිද්දී ගත්තු භාණ්ඩ ටික ගබඩාවේ තියාගෙන ඉද්දී ඒ මේ පිරිවැය පාලනය කරන්න විවිධ ක්‍රම තියෙනවා ද්‍රව්‍ය නිකුත් කරද්දී ගත්තු තොග ව්‍යාපාරේ පාවිච්චියට නිකුත් කරද්දී ගබඩාවෙන් නිකුත් කරද්දී ඒ නිකුත් කිරිය කරද්දී ඒ පිරිවැය පාලනය කරගන්න ක්‍රම තියෙනවා. ඒක තමයි මෙතනදී ළමයි මේ පාඩමේදී සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. එතකොට මොනවාද තියෙන්නේ? මොන අවස්ථා යටතේද මේ පිරිවැය පාලනය කරන්න පුළුවන් ද්‍රව්‍ය පිරිවැය පාලනේ විවිධ අවස්ථා කියලා යහන්නේ. එක ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ද්‍රව්‍ය පාලනය, ඊළඟට ද්‍රව්‍ය තබා ගැනීමේදී සිදු කරන ලබන පාලනය, ද්‍රව්‍ය නිකුත් කිරීමේදී සිදු කරන ලබන පාලනය ඔන්න ඔය කියන අවස්ථා තුන යටතේ තමයි ද්‍රව්‍ය පාලනයේ අවස්ථා විදිහට අපි කතා කරන්නේ මෙන්න මේ තුනයි ඔයා ප්‍රධාන වශයෙන් මේ පාඩමේදී ඉස්සරහට කතා කරන්නේ හරි මුලින්ම තියෙනවා ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සිදු කරන පාලනය හරි ඔයාට මම කතාවක් කියනවා මෙන්න මේ කතාව හොඳට අහගන්න ළමයි ව්‍යාපාරයක සාමාන්‍ය ළමයි මේ සැලසුම් වුණු ව්‍යාපාරයක ගබඩාවක් තියෙනවා වෙනම මේ ගබඩාවේ තමයි ව්‍යාපාරයට අවශ්‍ය සියලු තොගයන් තියෙන්නේ. එතකොට ව්‍යාපාරයට අවශ්‍ය සියලු මේ තොගයන් කිව්වහම ළමයි කාර්යාලේ පාවිච්චි කරන ලිපි ද්‍රව්‍ය පෑන් පැන්සල් ඒව පවා ඊළඟට නිෂ්පාදනයට අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍ය පවා තියෙන මේ ගබඩාව තව මේ ව්‍යාපාරවල තියෙනවා ළමයි සැපයුම් අංශය. ඊළඟට ව්‍යාපාරවලට පිටින් ඉන්නවා සැපයුම් කරුවෝ. ව්‍යාපාරවලට පිටින් ඉන්නවා සැපයුම් කරුවෝ. ඊට පස්සේ ව්‍යාපාරයේ ළමයි විවිධ අංශ තියෙනවානේ
දැන් ඔයා හිතන්න මේ නිෂ්පාදන අංශය කියලා භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදන අංශය තමයි ඉන්නේ නිෂ්පාදන අංශයට පිටි ඕන වෙනවා එයා මේක බේකරියක් කියලා හිතන්නකෝ නිෂ්පාදන අංශයට පිටි ඕන වෙනවා පිටි ඕන වෙද්දී පිටි ගන්න ළමයි ගබඩා වෙන්නේ එතකොට අපිට ගිහිල්ලා නිෂ්පාදන අංශින් ඉන්න කාටවත් කියන්න බෑ මට පිටි කිලෝ 10ක් ඕන නිෂ්පාදනය කරන්න කියලා එහෙම කියන්න බෑ ඒකටත් ළමයි ක්‍රියාපිළිවෙලක් තියෙනවා පිටි ඕන නම් නිෂ්පාදන අංශේ ඉන්නවන ළමයි ප්‍රධාන කලමනාකරුවා හෝ ඒ සඳහා පත් කරත් පුද්ගලයන් එයා මොකද කරන්නේ ඕන පිටි ප්‍රමාණය ගබඩාවට දන්වන්න ඕන ඒ දන්වන්න ළමයි ලියවිල්ලක් යවනවා අපි ඒකට කියනවා ගබඩා අධ්‍යාචනා පත්‍රය කියලා අධ්‍යාචනා පත්‍රය මොකද්ද අපි කියන්නේ ඒකට ගබඩා අධ්‍යාචනා පත්‍රය ඔක මූලාශ්‍ර ලියවිල්ලක් ළමයි නිෂ්පාදන අංශය මේ ගබඩා අධ්‍යාචනා පත්‍රය කියලා එකක් තියෙනවා ළමයි ඒක පුරවනවා සාමාන්‍යයෙන් මේ ඒක ආකෘතියක් විදිහට සාමාන්‍ය ටිකට් පොතක් ගත්තම ටිකට් පොතේ මේ ගොඩාක් ටිකට් තියෙනවා වගේ මෙයාල ළඟට ළමයි ගබඩා අධ්‍යාචනා පත්‍රය කියලා වෙනම ඒ ගබඩා අධ්‍යාචනා පත්‍රය තියෙනවා එතකොට ඒ ගබඩා අධ්‍යාචනා පත්‍රේ පුරවලා එකක් නිෂ්පාදන අංශේ කොපියක් තියාගෙන යවනවා ගබඩා අංශයට එතකොට මෙයාල ළඟත් කොපියක් තියෙනවා ගබඩා අධ්‍යාචනා පත්‍රේ මෙයාල ළඟට එනවා ඔරිජිනල් එක ඊට පස්සේ ගබඩා අධ්‍යාචනා පත්‍රය දිහා බලලා ගබඩාවින් ගබඩා කලමනාකාරය මොකද කරන්නේ තොග නිෂ්පාදන අංශයට යවනවා ඕක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය එහෙනම් ව්‍යාපාරයේ ඕනම අංශයකට තොගයක් අවශ්‍ය වුණොත් ළමයි ඒ තොගය ගන්න නම් මේ ව්‍යාපාර මොකද ඒ අංශ මොකද කරන්න ඕන ගබඩා අධ්‍යාචනා පත්‍රය පුරවලා ඒක ගබඩාවට යවන්න ඕන ඊට පස්සේ තමයි ගබඩාව ඒ තොගය තියනවා නම් අනිත් පැත්තට නිෂ්පාදන අංශවලට එවන්න ඔයා හිතන්න දැන් හිතන්නකෝ මේ අංශය මේක තමයි කාර්යාල අංශය කාර්යාල අංශයට ඕන වෙනවා පෑන් 20ක් පෑන් ඉවරයි එතකොට පෑන් ටික මෙච්චරක් ඕන කියලා ගබඩාවට දනුම් දෙනවා ඒ දනුම් දෙන්නේ මොකෙන්ද ගබඩා අධ්‍යාචනා පත්‍රයෙන් එහෙනම් ඔයාට මම මේ නැවත උදාහරණේ කිව්වේ गबड़ा आदि आचना पत्र की ओण बड़ूटिक गबड़ावे ईलगट गबड़ाव तिबुनो ते बाटिकलम अय्यावन हिता मे अवस्था मे निष्पादन पिटी गबड़ाव तुल मेवेन कोट ने पिटिटिक गबड़ाव तुल मेवेन कोट ने इतकोट गबड़ाव बड़ू ने බඩු ගණ්ඩෝනනේ ගබඩාවට එතකොට බඩු ගැනීමේ ළමයි වගකීම ගබඩාවට කොහෙත්ම නැහැ ව්‍යාපාර එහෙම පවරන්නේ නැහැ ගබඩාව ඊට පස්සේ සැපයුම් කාර්යයට කියනවා අනේ අපිට නිෂ්පාදනයේ පිටි ඕන ගබඩාවේ පිටි පිටි ටික ඉතුරු වෙලා නැහැ පිටි කි කොච්චරක්වත් නැහැ හෝ තියෙන ප්‍රමාණය මදි අපිට මෙච්චරක අවශ්‍යතාවයක් තියෙනවා එතකොට ගබඩාව ඒක දනුන් දෙනවා සැපයුම් අංශයට සැපයුම් අංශයට ළමයි දැනුම් දෙන්නේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයට මේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය කියන එක යොදාගෙන අපි ඔකට කියනවා MRN එක කියලා නැත්තම් ගැණුම් අධ්‍යාචනා පත්‍රය කියලත් උකට භාවිතා කරනවා. ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය එහෙම නැත්තම් ගැණුම් අධ්‍යාචනා පත්‍රය. එතකොට ගබඩාව තමන්ගේ තියෙන භාණ්ඩ පිළිබඳ තමන්ට භාණ්ඩ නැහැ භාණ්ඩ ගන්න කියලා ළමයි මේ සැපයුම් අංශයට තමයි දැනුම් දෙන්නේ. එතකොට ගබඩාවට බෑ කෙලින්ම ළමයි සැපයුම් කරුවව කන්ටැක්ට් කරගන්න. එහෙම අවස්ථාවක් ව්‍යාපාර සලසන්නේ නැහැ. මේ පියවර යාල අනුගමනය කරන්න කාටවත් හොරයක් කරන්න බැරි වෙන්නේ. මෙයාලා මෙයාට දන්නනවා මෙයා ළඟ නැත්තම් ගබඩා දෙපාර්තමේන්තුව ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් හරහා සැපයුම් අංශයට දන්නවනවා මෙන්න මේ කියන බාන්න මෙන්න මෙච්චර ප්‍රමාණයකින් ඕන කියලා. ඊට පස්සේ සැපයුම් අංශය ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා. සැපයුම් අංශය ළමයි ඊට පස්සේ බලනවා ගබඩාව ඉන්නනේ පිටිනේ පිටි ගන්න පුළුවන් සැපයුම් කරුව කවුද කියලා බලනවා. 10 දෙනෙක් ඉන්නවනම් 10 දෙනා දිහාම බලලා 10 දෙනාටම කියනවා අපිට පිටි අවශ්‍යයි. ඔයාලට පිටි සපයන්න පුළුවන් මිල ගණන් අපිට එවන්න කියලා
සැපයුම් අංශයේ විසින් ළමයි අදාළ සැපයුම් කරුවන්ට අදාළ ඕන ප්‍රමාණයත් එක්ක ඒ වගේ මිල ගණන් සදහන් කරලා යවනවා සැපයුම් කරුවන්ට ළමයි ගැනුම් ඇනවුමක් ගැනුම් ඇනවුමක් යවනවා ගැනුම් ඇනවුම කියන එකට ළමයි ඉංග්‍රීසියෙන් කියන්නේ purchase order purchase order තාම ගැනුම් මේ ගැනුම් සැපයුම් අංශය තාම බඩු ගත්තේ නැහැ එයාට ඉන්නවා නම් පිටිසපයන්න ළමයි 10 දෙනෙක් 10 දෙනාටම ගැනුම් ඇනවුම යවනවා purchase order එක යවනවා ගැනුම් ඇනවුම මොනා තියෙන්නේ සැපයුම් කරුවා කියනවා මට කිලෝ 1000ක් ඕන පිටි කිලෝ 1000ක් හැබැයි මම ඔයාලගෙන් ගන්නේ ඔයාලා මට පිටි කිලෝ එකක් රුපියල් 100ට දුන්නොත් විතරයි කියලා මම කැමැති මිල ගණන් යවනවා ළමයි 10 දෙනාටම ඔය එක purchase order එක යවනවා එතකොට ඕකෙන් යම් සැපයුම් කරුවෙක් ළමයි ලැහැත්ති නම් පිටි කිලෝ 1000ම මම ඉල්ලන ගානට දෙන්න අදාළ සැපයුම් කරුවා ළමයි කියනවා මම කැමති ඔයාට පිටික සපයන්න. ඉතුරු නම දෙනාම කැමති නෑ රුපියල් 100ට සපයන්න. එතකොට ඔන්න අපි purchase order ටික 10 දෙනාටමයි දැම්මා. ඒ 10 දෙනාගෙන් එක්කෙනෙක් අපිට කියනවා අපි කැමති ඔයාට පිටික සපයන්න ඔයා ඉල්ලපු මිල ගණන් යටතේ. එහෙම නැත්නම් ළමයි සැපයුම් කරුවා කියනවා නම් මේ මිල මෙච්චරක් වෙනස් වෙනවා කියලා ඒකත් අපිට දන්වලා අයවනවා සැපයුම් අංශයට. තාම ගනුදෙනු ස්ථිරුන් නෑ. ඊට පස්සේ ළමයි සැපයුම් අංශයට සැපයුම් කරුවෝ මේ පිළිබඳව දන්වනවා. සමහරක් කාලවලට ඒක කෝල් එකකින් වෙන්න පුළුවන්. මෙන්න මේ ගණන් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ සැපයුම් කාර්යාල ළමයි ඒක ස්ථීර කරනවා. එහෙනම් බාණ්ඩ ටික අපිට එවන්න කියලා අදාළ සැපයුම් කරුවාව තෝරගෙන හිතන්නකෝ ලක්මාල් කියලා. ලක්මාල් නම් අපිට සපයන්න PO එක අප්‍රූව් කරුවේ. එහෙම නැත්නම් එයාත් නම් යෝජනාව පිළිගත්තේ. ලක්මාල්ට අපි කියනවා එහෙනම් අපිට බාණ්ඩ ටික එවන්න කියලා. බාණ්ඩ ටික ළමයි බාණ්ඩ ටික ඊට පස්සේ මොකද කරන්නේ සැපයුම් කරුවෝ ටික ළමයි එයාගේ ලොරිය පටවනවා බාණ්ඩ ටික එයාගේ ලොරිය පටවලා අපේ ගබඩාවට ළමයි එවනවා ඔන්න ක්‍රියාවලිය හරි බාණ්ඩ ටික පැටෙව්වා පටවලා ගබඩාවටේ බාණ්ඩ ටික එවනවා. එව්වට පස්සේ ගබඩාවේ අයිතිකාරයා බලනවා නැත්නම් ගබඩාවේ අදාළ පුද්ගලයා බලනවා මේ බාණ්ඩ අපි ඉල්ලපු බාණ්ඩ ටිකමද ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට ඒ ටික චෙක් කරලා ළමයි ගබඩාව විසින් මේ බාණ්ඩ ටික බාර ගන්නවා. ඒ බාර ගන්න අවස්ථාවේදී ගබඩාව නිකුත් කරනවා ළමයි බාණ්ඩ ලැබීම් පත්‍රය කියලා එකක්. බාණ්ඩ ලැබීම් පත්‍රය බාණ්ඩ ලැබීම් පත්‍රය කියලා ළමයි මූලාශ්‍ර ලේඛනයක් නිකුත් කරනවා. ඒක නිකුත් කරන්නේ එකක් තමයි මෙන්න මේ පුද්ගලයා තේනේ බඩු ටික එවන්නේ. ඒ කියන්නේ වෙන සැපයුම් කරුවෝ වෙන කෙනෙක්ගේ අතේන මේ බඩු ටික එවන්නේ. එතකොට සැපයුම් කරුවෝ දැනගන්න ඕන මෙයාට දුන්නු බාණ්ඩ ටික ඒ විදිහටම මෙයාට හම්බුණා කියලා. එතකොට ගබඩාවේ අයිතිකාරයා බාණ්ඩ ලැබීම් පත්‍රයක් මෙන්න මේ අදාළ වාහනෙණ එක්කෙනාට දෙනවා. එතකොට එයා ඒක ගෙනහිලා සැපයුම් කාර්යයට දුන්නාට පස්සේ සැපයුම් කාර්යා සෑහීමකටපත් වෙනවා. අපි දුන්නු බාණ්ඩ ටික මෙයා පරිස්සමට සම්පූර්ණයෙන්ම ගෙනහිලා දුන්නා කියලා. මේ බාණ්ඩ ලැබීම් පත්‍රයට ළමයි කියනවා GRN එක කියලා. Good received note. Good කියන්නේ බාණ්ඩ, received කියන්නේ ලැබුණා, note කියන්නේ පත්‍රය. බාණ්ඩ ලැබීම් පත්‍රය කියලා අපි ඔකට කියනවා. හරි. එතකොට ඔන්න ඔය දේ තමයි මෙතනදී වෙන ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය ඔයාට මතක තියෙන්න ඕන ප්‍රධාන වශයෙන් මතක තියෙන්න ඕන මූලාශ්‍ර ලේඛනවල නම් එක්ක. මුලින්ම බාණ්ඩ අවශ්‍යංශය මොකද කරන්නේ ගබඩාවෙන් ඉල්ලනවා. ගබඩාවෙන් ඉල්ලනවාට අපි කියනවා ළමයි අධ්‍යාචනා කරනවා. එහෙම නැත්නම් ගබඩා අධ්‍යාචනා පත්‍රය ඔන්න ඉල්ලනවා. ගබඩාවේ බාණ්ඩ නැත්නම් ගබඩාව ඒ බාණ්ඩ ගන්න කියලා සැපයුම් කරුට කියනවා. එතකොට ගබඩාව ඉල්ලනවා. ඉල්ලනවාට මොකද්ද කියන්නේ? රික්වෙස්ට් කරනවා. එහෙනම් MRN Material Requisition Note ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය එහෙම නැත්නම් ගැණුම් අධ්‍යාචනා පත්‍රය බාණ්ඩ ටික අරගෙන දෙන්න කියලා ඉල්ලනවා. ඒ මූලාශ්‍ර ලේඛනය නිකුත් කරමින්. ඊට පස්සේ සැපයුම් කරුව ළමයි ගැණුම් මැනවුමක් දාලා
සුදුසු සැපයුම් කරුවෙකු තෝරගන්නවා. ගැණුම් මැනවුමක් කියන්නේ පර්චේස් ඕඩර් එකක් දානවා. ඊදා සැපයුම් කරුවා තෝරගත්තට පස්සේ ළමයි සැපයුම් කරුවා භාණ්ඩ ටික එවනවා. භාණ්ඩ ටික එවුවට පස්සේ ගබඩා විසින් ඒ බඩු ටික ලැබුණාම GRN එකක් ළමයි නිකුත් කරනවා. භාණ්ඩ ලැබීම් පත්‍රයක් නිකුත් කරනවා. එතකොට ඔන්න ඕක තමයි ළමයි මිලදී ගැනීමේදී සිදුවන පාලනය. මේ මම ඔයාලට කිව්වේ කෙටියෙන්. මේක තමයි ඔයාගේ ඔය මිලදී ගැනුම් පාලනයේ විදිහට අපි ලියා ගන්න ඕන දේවල් විදිහට තියෙන්නේ. ඉස්සල්ලාම ඔයාගේ ටියුට් එකේ කොහේ හරි තැනක මෙන්න මේ ක්‍රියාවලිය ලියා ගන්නකො මිලදී ගැනීම සිදු කරන ආකාරය කියලා මේක වැදගත් ඔයාට. පළවෙනි කොටස්වල මේ මූලාශ්‍ර ලේඛන ගැන අහනවා ළමයි. ඒකින්ද මේක ලියා ගන්න එක අත්‍යවශ්‍යයි. ඔයාට තේරෙන විදිහකට මේක ලියා ගන්නකො. මටලමයි තව එකක් මගේ අරුණා මෙතනදී සැපයුම් කරුවා මෙන්න මේ ඩ්‍රයිවර්ගේ හරි එහෙම නැත්නම් භාණ්ඩ ගෙනියන පුද්ගලයාගේ අතට දෙනවා ළමයි ඩිලිවරි නෝට් එකක් කියලා එකක්. මේකට සිංහල නම මට මතක නැහැ. ඩිලිවරි නෝට් එකක්. අකුරුත් හරිද මන්ද? ඩිලිවරි නෝට්. ඩෙලිවරි නෝට් එකක් කියලා එතනක් දෙනවා ළමයි භාණ්ඩවල විස්තරය. කියන්නේ සැපයුම් කරුවා මේ ලොරියට පටවපු භාණ්ඩ පිළිබඳ විස්තර ටික ඇතුළත් කරලා ඩෙලිවරි නෝට් එකක් දෙනවා. එතකොට ඒ ඩෙලිවරි නෝට් එක තමයි මෙයා අරගෙන ගිහිල්ලා ගබඩාවට දෙන්නේ. ඊට පස්සේ ගබඩා මොකද කරන්නේ? ඒ ඩෙලිවරි නෝට් එකයි අපි ගබඩා මේ සැපයුම් අංශයෙන් ඉල්ලපු බඩු ලයිස්තුවයි තියෙනවානේ. ඒ ලයිස්තුව ගැලපෙනවද කියලා බලලා ගැලපෙනවා නම් තමයි GRN එක ළමයි නිකුත් කරන්නේ. මේකත් එන්න ඕන ඩිලිවරි නෝට් එක කියන එක. හරි පිටු අංක 31 තියෙනවා ද්‍රව්‍ය මිලදී ගැනීම සිදු කරන ද්‍රව්‍ය පාලනය කියලා. මෙන්න මේ දේවල් ටික අපි ලියා ගන්න ඕන. 1. ද්‍රව්‍ය අවශ්‍යංශය අංක 1 දාලා මෙහෙම ලියා ගන්නකො. කළු පෑනක් හරි ඕ ඒ වගේ ටිකක් හයිලයිට් වෙන පෑනක් අරගෙන මෙහෙම ලියා ගන්න. ද්‍රව්‍ය අවශ්‍යංශය අවශ්‍ය භාණ්ඩ ගබඩාවෙන් ඉල්ලීම එයාටත් මෙන්න මෙහෙම පොඩියට ලියා ගන්න. අවශ්‍ය අංශය ද්‍රව්‍ය අවශ්‍ය අංශය ද්‍රව්‍ය අවශ්‍ය අංශය ද්‍රව්‍ය අවශ්‍ය අංශය අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණ හා වර්ග දක්වමින් අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණ හා වර්ග දක්වමින් ගබඩා අධ්‍යාචනා පත්‍රයක් මගින් භාණ්ඩ ඉල්ලුම් කරයි. හරි ඔහොමම යන්නකො ළමයි ටියුට් එකේ පිටු අංක 32 ඒ කියන්නේ හා පිටුවට ඒක ටේබල් එකක් දීලා තියෙනවා. ඒ ටේබල් එකේ මුලින්ම තියෙනවා ලියවිල්ල. ලියන්න ගබඩා අධ්‍යාචනා පත්‍රය. ටේබල් එකේ පළවෙනි ලියවිල්ලට ලියන්න ගබඩා අධ්‍යාචනා පත්‍රය. එතන නිකුත් කරන ස්ථානයේ යටතේ මෙහෙම ලියන්න. නිකුත් කරන්නේ ද්‍රව්‍ය අවශ්‍ය අංශය. ද්‍රව්‍ය අවශ්‍ය අංශය නිකුත් කරන ස්ථානයට ද්‍රව්‍ය අවශ්‍ය අංශය. යොමු කරන ස්ථානයට ලියන්න ගබඩාවට. ගබඩාවට
අවශ්‍යතාවයට ලියන්න ළමයි අවශ්‍ය ද්‍රව්‍ය ඉල්ලුම් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ඉල්ලුම් කිරීමට ඊළඟට අපි යනවා ආපහු 31 පිටුවට දෙවැනි එක අංක 2 දාලා ලියාගන්න ද්‍රව්‍ය මිලට ගන්නා ලෙස ඉල්ලුම් කිරීම ද්‍රව්‍ය මිලට ගන්නා ලෙස ඉල්ලුම් කිරීම ඒ අටතේ ලියන්න මෙහෙම गबडाव विसिन गनुम अध्याचना पत्रयक मगिन गनुम अध्याचना पत्रयक मगिन बांड मिलदी गन्ना लेस बांड मिलदी गन्ना लेस गैनुम अंशयेन गैनुम अंशयट इल्ली मक कराई इल्ली मक कराई ළමයි අර අපි දාගත්තු රූප සටහනේ ගබඩාවෙන් බඩු ඉල්ලනවනේ මුලින්ම අදාළ අංශය ඒ ගබඩාවෙන් බඩු ඉල්ලන්න අපි භාවිතා කරන්නේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය එහෙම නැත්නම් කිය ගබඩා අධ්‍යාචනා පත්‍රයනේ ඒ ගබඩා අධ්‍යාචනා පත්‍රයටම කියන අනිත් නම තමා ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය. ඒක ලියා ගන්නකො එතන ගබඩ අධ්‍යාචනා පත්‍රයට කියන අනිත් නම තමයි ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය. ඒ කියන්නේ MRN එක. අපිට රූප සටහන අදදීම් වැරද්දක් වුණා. ඒක මම මේ හදන්නේ. ඊළඟට ඊළඟට ළමයි ගබඩාව සැපයුම් කරුවන්ට බාණ්ඩ ගන්න කියලා මේ ඉල්ලීම කරන්නේ ගැණුම් අධ්‍යාචනා පත්‍රයෙන්නේ ගැණුම් අධ්‍යාචනා පත්‍රයට කියන්නේ MRN කියලා නෙමෙයි PRN කියලා purchase requisition note ඒක හදාගන්න එහෙම අපි අතන ලිව්වා හරි දැන් ගැණුම් අධ්‍යාචනා පත්‍රයක් වගේ සැපයුම් කරුවන්ට බාණ්ඩ ගන්න කියලා ඉල්ලුම් කරනවා එතන ලියාගන්න short මේ නේම් එක PRN PRN P කියන්නේ පපී කියන්න පපී කියන්නේ න P PRN නැත්තම් ගැණුම් අධ්‍යාචනා පත්‍රය ඒ වැරද්ද හදාගන්න අපිට අතන වැරදුනා නම් ටික කියද්දි ඊළඟට ඒ වැරද්ද හරිය ඊළඟට ලියන්න තුන්වෙනි පියවර ද්‍රව්‍ය මිලදී ගැනීමේ අංශය විසින් සැපයුම් කරුවෙකු තෝරා ගැනීම ද්‍රව්‍ය මිලදී ගැනීමේ අංශය විසින් මිලදී ගැනීමේ අංශය විසින්
එමුණතා සැපයුම් අංශය විසින් සැපයුම් කරුවෙකු තෝරා ගැනීම සැපයුම් කරුවෙකු තෝරා ගැනීම ඊළඟට හතරවෙනි පියවර තෝරා ගන්නා සැපයුම් කරු වෙත තෝරා ගන්නා සැපයුම් කරු වෙත ගැනුම් ඇනවුමක් වරහන් ඇතුලේ purchase order purchase කියන අකුරු දන්නවනේ P U R C H A S E purchase order order කියන්න O R D E R purchase order වරහන් වහලා සැපියුම් කරු වෙත ගැනුම් මැනවුම එමු නැත්නම් purchase order යවා द्रव्य तोगे अनुम किरीम द्रव्य तोगे अनुम किरीम ඊළඟට ළමයි द्रव्य ලබා ගැනීම ඊළඟ අංකේ දාලා ලියාගන්න द्रव्य ලබා ගැනීම එයාටත් මෙහෙම ලියාගන්න ළමයි එනම් ද්‍රව්‍ය මිලදී ගැනීමේ අංශය විසින් එනම් ද්‍රව්‍ය මිලදී ගැනීමේ අංශය විසින් ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා එනම් ද්‍රව්‍ය මිලදී ගැනීමේ අංශය විසින් द्रव्य मिलट गणीम सदहा सपयुम करुवेकु तोरागेन सपयुम करुवेकु तोरागेन द्रव्य अध्याचन सॉरी मुकद्द सप्यम करुक तोरागेन अदाल सप्यम करुवेन गेन अदाल सप्यम करुवन गेन द्रव्य अनुम कलविट द्रव्य अनुम कलविट අදාල සැපයුම් කරු විසින් අදාල සැපයුම් කරු විසින් ද්‍රව්‍ය බාර දීමේ තුණ්ඩුවක් සමග ද්‍රව්‍ය බාර දීමේ තුණ්ඩුවක් සමග වරහන් ඇතුළේ ළමයි ඩිලිවරි නෝට් එක ඔන්න ඩිලිවරි නෝට් එකට සිංහල වචනය අපිට ආවා द्रव्य बारदी में तुंडुव
සමග ව්‍යාපාරයේ වෙත ද්‍රව්‍ය ලබා දෙන අතර ව්‍යාපාරයේ වෙත ද්‍රව්‍ය ලබා දෙන අතර ව්‍යාපාරය විසින් එම භාණ්ඩ නිසි පරිදි බාරගෙන ව්‍යාපාරය විසින් එම භාණ්ඩ නිසි පරිදි බාරගෙන ද්‍රව්‍ය බාරගත් බවට ද්‍රව්‍ය බාරගත් බවට භාණ්ඩ ලැබීම් තුණ්ඩුවක් භාණ්ඩ ලැබීම් තුණ්ඩුවක් අදාළ සැපයුම් කරු වෙත යැවිය යුතුය යැවිය යුතුය ඊට පස්සේ ළමයි ඒකටම ලියා ගන්න වෙනවා තව පොඩ්ඩක් ඉඳ තියෙන්න ඕන තව දෙක ඔව් අවස්ථා දෙකක් විතර ලියා ගන්න ඊළඟට 6 වෙනි පියවර නැත්නම් අවස්ථාව ලැබී ඇති භාණ්ඩ පරීක්ෂා කර බලා ලැබී ඇති භාණ්ඩ පරීක්ෂා කර බලා නියමිත පරිදි ක්‍රමානුකූලව නියමිත පරිදි ක්‍රමානුකූලව සුදුසු ගබඩාවල ද්‍රව්‍ය ගබඩා කිරීම සිදු කළ යුතුය අවසාන 7 වෙනි පියවර ද්‍රව්‍ය ලැබීම ගැණුම් ඇනවුම සමග ළමයි ගැණුම් ඇනවුම සමග ලියන්න ඕන පස්සේ කියන්න ද්‍රව්‍ය ලැබීම් ගැණුම් ඇනවුම සමග සංසන්දනය කර බලා නිසි පරිදි ද්‍රව්‍ය තොග ලැබී ඇත්නම්
නිසි පරිදි ද්‍රව්‍ය තොග ලැබී ඇත්නම් මිලදීගත් ද්‍රව්‍යවලට අදාළව මිලදීගත් ද්‍රව්‍යවලට අදාළව සැපයුම් කරුවන් හට සැපයුම් කරුවන් හට ගෙවීම් කිරීම සිදු කළ යුතුය. ගෙවීම් කිරීම සිදු කළ යුතුය. හරි, ඔය මම කිව්වේ මම දැන් මෙතන චිත්‍රය ඇඳපු සමස්තය. ටේබල් එකට එන්නකෝ. මුලින් අපි ලියවනේ ලියවිල්ල ගබඩා අධ්‍යාචනා පත්‍රය. ඊළඟට ලියන්න ළමයි ගබඩා අධ්‍යාචනා පත්‍රයට පස්සේ හම් වෙන්නේ ගැණුම් අධ්‍යාචනා පත්‍රය. ලියවිල්ල తీරුවේ ලියාගන්න ගැණුම් අධ්‍යාචනා පත්‍රය ඉංග්‍රීසි නමත් ලියාගන්න PRN. ලියවිල්ල PRN. එහෙම නැත්නම් ගැණුම් අධ්‍යාචනා පත්‍රය. ගැණුම් අධ්‍යාචනා පත්‍රය. නිකුත් කරන ස්ථානයට ලියාගන්න ගබඩාව. නිකුත් කරන්නේ ගබඩාව. කාටද නිකුත් කරන්නේ ළමයි? නිකුත් කරන්නේ ගැණුම් දෙපාර්තමේන්තුවට. අවශ්‍යතාවය මොකද්ද? බාණ්ඩ මිලදී ගන්නා ලෙස ඉල්ලීම. බාණ්ඩ මිලදී ගන්නා ලෙස ඉල්ලීම. හරි, ඊට පස්සේ අනිත් ලියවිල්ල ලියාගන්න ගැණුම් ඇනවුම. ගැණුම් ඇනවුම නැත්තම් ඒකට PO කියලා කියන්නේ purchase order. නිකුත් කරන්නේ ළමයි ගැණුම් මැනවුම. නිකුත් කරන්නේ ගැණුම් දෙපාර්තමේන්තුව. කාටද නිකුත් කරන්නේ? සැපයුම් කරුවන්ට. ඇයි අවශ්‍යතාවය? අවශ්‍යතාවය ළමයි ඔය PO එකේ ලියා දාන්න. ඔච්චර මිල ගණන් වලින්ද කියන කතාව. එහෙනම් ඉතින් ලියන්න ඕන අවශ්‍ය භාණ්ඩයේ වර්ගය, ප්‍රමාණය, අවශ්‍ය භාණ්ඩයේ ප්‍රමාණය, වර්ගය, මිල ගණන්. ද්‍රව්‍ය බාරදීමේ තුණ්ඩුව. ද්‍රව්‍ය බාරදීමේ තුණ්ඩුව අපි දන්නවා. ද්‍රව්‍ය බාරදීමේ තුණ්ඩුවට කියන්නේ ඩිලිවරි නෝට් එක.
ද්‍රව්‍ය බාර දීමේ තුන්ද එහෙම නැත්නම් ඩිලිවරි නෝට් එක ළමයි කවුද පිළියෙල කරන්නේ? පිළියෙල කරන්නේ සැපයුම්කරු. ඒක සැපයුම්කරු පිළියෙල කරලා දෙනවා බාන්ට ගෙනියන ඒ ලොරියේ ඩ්‍රයිවර්ට. එහෙම නැත්නම් ඒ ඩ්‍රයිවර් එක තව කෙනෙක් යනවා නම් බාන්ට බාර දෙන්න එයාගේ අතට. හරි. එතකොට එයාගේ අතට දෙනවා කියන්නේ එයාට දෙනවා කියන එක නෙමෙයි. ඒක ගිහිල්ලා අවසානෙට දෙන්නේ ගබඩාවට. ලොරිය ගියපු එකනා ගබඩාවට දෙනවා. මෙන්න අපිට පටවපු බඩු ටික අපි මේ විදිහටම ගෙනාවා කියලා ඔප්පු කරන්න තමයි ඩිලර් නෝට් එක දෙන්නේ. එහෙනම් ද්‍රව්‍ය බාර දීමේ තුන්ඩුව නිකුත් කරන ස්ථානයේ සැපයුම්කරු කාටද මේක යොමු කරන්නේ අවසානෙට? ගබඩාවට. අවශ්‍යතාවය ළමයි මොකද්ද? සැපයුම් කරු විසින් එවා ඇති. සැපයුම් කරු විසින් සපයා ඇති. බාණ්ඩවල විස්තර දැන්වීමට. විස්තර දැන්වීමට අවසාන ටේබල් එකේ ලියනනම් අවසාන තීරුවේ ලියවිල්ල බාණ්ඩ ලැබීම් පත්‍රය. එහෙම නැත්නම් ඒකට කියනවා GRN එක කියලා. ළමයි නිකුත් කරන්නේ GRN එක ගබඩාව. මොකද ගබඩාවනේ බඩු බාරගන්නේ. එහෙම නැත්නම් ගබඩාව නැතුව වෙන කෙනෙක් ව්‍යාපාරයක් ඉන්නව නම් බඩු බාරගන්න ඒ පුද්ගලයා. එහෙම නැත්නම් බාරගත් අංශය. බාණ්ඩ බාරගත් අංශය. මේ විදිහට එහෙම ලියන්න ඕන. ඊළඟට ළමයි මේක යොමු කරන්න කාටද? ද්‍රව්‍ය ලැබීම් ළමයි යොමු ලැබීම් පත්‍ර එහෙම නැත්නම් GRN එක යොමු කරනවා කීප දෙනෙක්ට. එකක් තමයි ඉල්ලපු බඩු ටික ආවා කියලා තහවුරු කරන්ඩ ගැණුම් දෙපාර්තමේන්තුවට මේ GRN එකක් ගබඩාවෙන් යවනවා. ගැණුම් දෙපාර්තමේන්තුවට යවනවා. ඉස්සලා මෙයා ලියා ගන්නකෝ. ගැණුම් දෙපාර්තමේන්තුව. ඊළඟට
ඊළඟට සැපයුම්කරු සැපයුම්කරුවටත් ළමයි මේ GRN එක නිකුත් කරනවා සැපයුම්කරු හරි එතකොට ඒක හරි තව ළමයි ගොඩක් දුරට මේ GRN එක යවනවා ගිනුම් අංශයටත් ඒකත් ලියාගන්න ගිනුම් අංශයට ඊළඟට අවශ්‍යතාවය අවශ්‍යතාවයට ලියාගන්න ළමයි මෙහෙම ඇයි ලැබීම් පත්‍රයක් ළමයි නිකුත් කරන්නේ භාණ්ඩ ලැබුණු බව තහවුරු කිරීමට ඉල්ලූ භාණ්ඩ එතන මෙහෙම ලියාගන්න ඉල්ලූ භාණ්ඩ ලැබුණු බවට තහවුරු කිරීමට හරි ඊළඟට ළමයි දැන් අපි ද්‍රව්‍ය ලබා ගත්තනේ ඊට පස්සේ ලබා ගැනීමේදී එහෙම නැත්නම් අපි කියනවා තොග තබා ගැනීමේදී ඒක තබා ගැනීම කියනවා නම් ගොඩක් හොඳයි ද්‍රව්‍ය තොග ඊළඟට අපේ ටියුට් එකේ තියෙනවා ලබා ගැනීම මේක ද්‍රව්‍ය තබා ගැනීමේදී සිදු කරන ලබන පාලනය කියලා හදා ගන්නකෝ ද්‍රව්‍ය තබා ගැනීමේදී දැන් ලබා ගනිද්දී අපි කරහු පාලනය තමයි ඔය තියෙන්නේ ඊළඟ ද්‍රව්‍ය තබා ගැනීමේදී සිදු කරන ලබන පාලනය ඊළඟ කොටස වෙන්න ඕන හරි ඒ යටතේ මෙන්න මේ දේවල් ළමයි පාලනය කරන්න ද්‍රව්‍ය තබා ගනිද්දී වෙන මේ පිරිවැය පාලනය කරගන්න මෙන්න මේ දේවල් ව්‍යාපාර අනුගමනය කරනවා ලියා ගන්නකොට හිස්තැනේ පළවෙනි ඉලක්කම දාලා නැත්නම් තරුව දාලා ද්‍රව්‍ය තොග නිසි පරිදි බාරගෙන ද්‍රව්‍ය තොග නිසි පරිදි බාරගෙන සුදුසු ගබඩාවල ක්‍රමානුකූලව තැම්පත් කිරීම ද්‍රව්‍ය තොග නිසි පරිදි ලබාගෙන ක්‍රමානුකූලව ගබඩාවල තැම්පත් කිරීම එතකොටම ක්‍රමානුකූලව තැම්පත් කරුවාට පස්සේ පිරිවැය තබා ගැනීම පිරිවැය අඩු වෙනවා. ඒකයි එහෙම කියන්නේ. ඔහේ තොග හැමතැනම දාලා තිබුණා. තොග පිරිවැය වැඩි වෙන එකයි වෙන්නේ. ඊළඟට දෙක. ප්‍රශස්ත ද්‍රව්‍ය තොග ගබඩාවල පවත්වාගෙන යෑම ප්‍රශස්ත ද්‍රව්‍ය තොග ගබඩාවල පවත්වාගෙන යෑම ප්‍රශස්ත ද්‍රව්‍ය තොග ගබඩාවල පවත්වාගෙන යෑම තුන්වැනි එක ද්‍රව්‍ය තොග සම්බන්ධයෙන්
ද්‍රව්‍ය තොග සම්බන්ධයෙන් ද්‍රව්‍ය තොග සම්බන්ධයෙන් සිදුවිය හැකි අපතේ යෑම් සහ සිදුවිය හැකි අපතේ යෑම් සහ නාස්තිවීම වලක්වා ගැනීම අපතේ යෑම් හා නාස්තිවීම වලක්වා ගැනීම අවසාන එක ද්‍රව්‍ය තොග සම්බන්ධයෙන් නිසි පරිදි ගිණුම් තැබීමක් සිදු කළ යුතුය ගිණුම් තැබීමක් සිදු කළ යුතුය ද්‍රව්‍ය තොග සම්බන්ධයෙන් නිසි පරිදි ගිණුම් තැබීමක් සිදු කළ යුතුය හරි ළමයි ඊළඟට මම මේ කතා කරන්න යන දේ ඉතාම වැදගත් අපි තාම මේ කතා කරන්නේ මේ පාඩමේ තියරි කොටසනේ නමුත් මේ කොටස වැදගත් වෙනවා ඔයාට ඊළඟට ටියුට් එකේ දීලා තියෙන බින් කාඩ් එක එහෙම නැත්නම් ඔකට කියනවා රාක්ක පත්‍රය කියලා මේ බින් කාඩ් එකයි රාක්ක පත්‍රය එහෙම නැත්නම් දෙකම එකයිනේ එතකොට මේ දෙක මොකක්ද කියලා ඔයා පැහැදිලිව අඳුන ගන්න ඕන අපිට දීලා තියෙනවා මෙහෙම බින් කාඩ් එක කියන එකේ මෙන්න මේ විදිහට අපිට අඳුන්වලා දීලා තියෙනවා ළමයි එනම් ගබඩාව තුල තොග රැස් කර තබා ගන්නා වූ ස්ථාන රාක්ක එහෙම නැත්නම් බින් එක කියලා අඳුන්වනවා මෙම රාක්කවල තැම්පත් කර ඇති එක් එක් ද්‍රව්‍ය පහසුවෙන් හඳුනා ගැනීම සඳහා එම ද්‍රව්‍ය පිළිබඳ විවිධ තොරතුරු ලබා ගැනීම සඳහා පිළියෙල කරන පත්‍රිකාව රාක්ක පත්‍රය එහෙම නැත්නම් බින් කාඩ් එක විදිහට හඳුන්වනවා එක් එක් ද්‍රව්‍ය වර්ගය ද්‍රව්‍යට අදාළ සංකේතංකය ද්‍රව්‍ය නිකුත් කිරීම ද්‍රව්‍ය ලැබීම් ද්‍රව්‍ය ශේෂ යන තොරතුරු රාක්ක පත්‍රයක ඇතුළත් වේ මේක ළමයි ඔයා ප්‍රායෝගිකව දැකලා නැති හින්දා ඔයාට ටිකක් තේරෙන්නේ නැති වෙයි ගබඩාවක් ගත්තොත් අපේ දැන් පොත් රාක්ක තියෙන්නේ ළමයි පොත් රාක්ක වගේ ගබඩාවෙත් රාක්ක තියෙනවා එතකොට පොත් රාක්කයක ළමයි දැන් මේක මගේ පොත් රාක්කය නම් මේ පොත් රාක්කය මෙහෙම කෑලි වලට කඩන්න පුළුවන් නේ එතකොට මේ පළවෙනි කොටස රාක්කේ පළවෙනි කොටස මේ පොත් රාක්කේ දෙවෙනි කොටස එතකොට මේකේ තියෙන්නේ වෙනම පොත් ටිකක් හිතන්නකෝ මෙතන තියෙන ඇකවුන්ටින් පොත් කියලා ඊළඟට මේ කොටසේ තියෙන ඉකෝන් පොත් ටික මේ කොටසේ තියෙන්නේ BS පොත් එතකොට ඒ වට අදාළව අපි වෙන් වෙන් කරගෙන තියා ගන්නවා. එතකොට ගබඩාවෙත් ළමයි කියන්නේ පිටි සීනි පරිප්පුයි ඊළඟට පෙට්‍රලු ඒ සේරම එකම තැනක නැහැ. පෙට්‍රල් ටික ගබඩා කරන්න වෙනම පැත්තක තියෙනවා. ඊළඟට පිටි ටික ගබඩා කරන්න වෙනම තැනක තියෙනවා. සීනි ගබඩා වෙන්නේ වෙනම රාක් එක. ඒ විදිහට ළමයි වෙන වෙනම රැක් රාක්ක තියෙනවා. ඔය රාක්කවල දැන් මෙතන රාක්කේ මම උඩින්ම දැන් සමහරක් වෙලාවට ඔයා දැකලා තියෙන සමහර අය කාමරවල ඒ පොත් සෙට් එක තියෙද්දි උඩින් ගහලා තියෙනවා මොනවාද මේ තියෙන පොත accounting පොත් කියලා තියෙනවා ඊළඟට ඊළඟ රාක්කේ icon පොත් නම් තියෙන icon පොත් කියලා ළමයි එයා ගහලා තියෙනවා ඒ වගේම මේ ගබඩාවලත් ළමයි තියෙන්නේ මොන තොගයද ඒ තොගයේ නම ලියලා තියෙනවා පොඩි කාඩ් එකක කාඩ් එකක් කියන්නේ මේ මෙන්න මේ වගේ කාඩ් එකක්. එතකොට මේ කාඩ් එකේ ළමයි තියෙනවා අදාළ භාණ්ඩේ නම. හිතන්නකෝ පිටි කියලා, පාම් පිටි කියලා ලියලා තියෙනවා. ඒ වගේම තියෙනවා ළමයි මේ බින් කාඩ් එකේ
කාම් පිටි වලින් ආපු පිටි ටික ගියපු ලැබීම් ටික ගෙවීම් ටික හා ශේෂය පිළිබඳව මෙන්න මේ කාඩ් එකේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ගබඩාවට පිටියෙද්දී හිතන්නෝ කිලෝ 10ක් ආවා කියලා මේ ලැබීම් කියන කොටසේ කිලෝ 10 ලියනවා. හරි? ඒ කියන්නේ ආපු දවසේම ඒ බින් එකට එහෙම නැත්නම් රාක්කෙට පිටි කිලෝ 10ක් දාපු ගමන් මේ කාඩ් එක ළමයි අප්ඩේට් කරනවා. ඊළඟට පිටි කිලෝ 2ක් නිෂ්පාදනයට නිකුත් කරුවාම ගෙවීම් එහෙම නැත්නම් නිකුත් කිරීම කියන තීරුවේ 2ක් ලියනවා. එතකොට ශේෂයත් එයා ඒ ගම අප්ඩේට් කරගෙන යනවා 10 න් 2ක් ගියාම 8යි. ওই විදිහට ළමයි තොගවලට මොනකද වෙන්නේ? ඒ තොග සම්බන්ධයෙන් වෙන වෙනම බිට් කාඩ් එකක් තියාගෙන යනවා. එතකොට ඒ තොගය අදාළ විශේෂිත තොගේ ළමයි වෙනස් වුණොත් ඒ වෙනස් වීම මේ බින් කාඩ් එක ළමයි අප්ඩේට් කරගෙන යනවා. එතකොට හදිස්සිය හරි ව්‍යාපාරයේ කලමනාකාරයා ගබඩාවට පැනලා ඇහුවොත් මට මේ දැන් ඕන සීනි තොගයේ තියෙන වටිනා මේ වටිනාකම මේ සීනි කිලෝ කීයක් තියෙනවද කියලා ගබඩා භාරකරුට කියන්න පුළුවන්. පොඩ්ඩක් ඉල්ලස බලලා කියන්න කියලා බින් කාඩ් එකේ තියෙන අවසන් ශේෂය බලලා කියන්න පුළුවන්. ඒ කියන්නේ බින් කාඩ් එක හැමතිස්සම ළමයි අප්ඩේට් වෙනවා. බාණ්ඩ එද්දි ලිය වෙනවා වගේම බාණ්ඩ යද්දි ලිය වෙනවා. හැබැයි මේ බින් කාඩ් එකේ වටිනාකම නැහැ. කියටද ගත්තේ ඒව මොකුත් නැහැ. මොකද ගබඩා බාරකවුට ළමයි ඒ වගේ වටිනාකමක් එක්ක සෙල්ලම් දාන්න අවශ්‍ය නැහැ. එයා කරන්නේ හරියට එන එක වාර්තා කරන බාණ්ඩ යන එක වාර්තා කරලා වර්ෂ අවසන් දවසට තොග මෙච්චරක් තියෙනවා කියලා කියන එක විතරයි. මේ මෙතනදි කරන්නේ බින් කාඩ් එකේදි කරන්නේ. මොකද ඒක යාට ලේසි. ඊළඟට ඕක තමයි ප්‍රධානම දේ. බින් කාඩ් එක ළමයි බින් කාඩ් එකක් තියෙන්නේ හැම රාක්කයකටම බින් කාඩ් එකක් වෙන් වෙනවා ඒ රාක්කයේ තියෙන ද්‍රව්‍යත් එක්ක. එතකොට ඒ හැම ද්‍රව්‍යයකටම බින් කාඩ් එකක් තියෙනවා. මේ බින් කාඩ් එක දිහා බැලුවම කියන්න පුළුවන් අද දවසට කොච්චරක් අදාළ අමුද්‍රව්‍යෙන් ගබඩාවේ තියෙනවද කියලා. එතකොට මේ බින් පත්‍රයේ ළමයි නැහැ ද්‍රව්‍යයේ වටිනාකම සඳහන් වෙන්නේ නැහැ. තියෙන්නේ ද්‍රව්‍ය ලැබීම් ටික, ද්‍රව්‍ය ගෙවීම් ටික ඒකක ප්‍රමාණත් එක්ක. ඒ වගේම ශේෂය. ওই ටික තමයි බින් කාඩ් එකේ ඇතුළත් වෙන්නේ. එතකොට මෙතන කියන්නේ ඒකයි මෙම රාක්කවල තැම්පත් කර ඇති එක් එක් ද්‍රව්‍ය පහසෙන් හඳුනා ගැනීම සඳහා එම ද්‍රව්‍යවල විවිධතරතුරු ලබා ගැනීම සඳහා පිළියෙල කරන ලබන පත්‍රිකාව බින් රාක්ක පත්‍ර ලෙසින් හඳුන්වයි. එක් එක් ද්‍රව්‍ය වර්ගයේ ද්‍රව්‍යට අදාළ සංකේත අංකය. ඒ වගේම ළමයි ද්‍රව්‍ය නමින්නේ මේ ගොඩක් දුරට හඳුන්වන්නේ ද්‍රව්‍යට අදාළ සංකේත අංකයක් තියෙන ව්‍යාපාර දාලා. ගොඩක් ඔය ලොකු ව්‍යාපාර සංකේත වලින් තමයි කතා කරන්නේ. ද්‍රව්‍ය ලැබීම්, ද්‍රව්‍ය නිකුත් කිරීම, ද්‍රව්‍ය ශේෂය යන තොරතුරු රාක පත්‍රයක ඇතුළත් වෙනවා. රාක පත්‍රය කියන්නේ ළමයි අන්න ඒකට. එතකොට ආයතන රතු පෑනෙන් ලියාගන්න මෙහි ද්‍රව්‍යවල වටිනාකම ඇතුළත් නොවේ කියලා. ද්‍රව්‍යවල වටිනාකම ඇතුළත් නොවේ. ඊළඟට ළමයි ඔයාගේ විභාගයෙන් අහනවා මෙන්න මේ දෙක සම්බන්ධයෙන් බින් කාඩ් එකකුයි ගබඩා ලෙජරයයි සම්බන්ධ තියෙන වෙනස්කම් මොකක්ද කියලා අහනවා. මූලික වෙනස. මූලික වෙනස තමා ළමයි බින් කාඩ් එක මේ බින් කාඩ් එකේ අදාළ භාණ්ඩය පිළිබඳ වටිනාකම නැහැ. තියෙන්නේ ඒකක වලින්. නමුත් ගබඩා ලෙජරේ තියෙනවා ළමයි ආපු භාණ්ඩ ඒ වගේ මිල ගණන් නිකුත් කරද්දී යන මේ මිල ගණන් ඔය සියල්ලම මෙන්න මේ ගබඩා ලෙජරේ ලිය වෙනවා. ඔයාට මතකද ළමයි LKS 2 තොග ප්‍රමිතිය කරද්දී ඔයා ගබඩා ලෙජරයක් තමයි හැදුවේ. මතකද ගබඩා ලෙජරය? FIFO ක්‍රමයටයි WAC ක්‍රමයටයි කියලා අපි මේ ක්‍රම දෙක යටතේ හැදුවා නේද තොග නිකුත් කිරීම සම්බන්ධ ගබඩා ලෙජරයක්. ඒ හැදුවේ ගබඩා ලෙජරය. එහෙම නැත්නම් මේකට කියනවා තොග ලෙජරය කියලා. අන්න ඒ තොග ලෙජරයයි බින් කාඩ් එකයි අතර වෙනසයි මේ අහන්නේ. වෙන දෙයක් නෙමෙයි, ඔය අමුතු ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි. එදා LKS 2 ප්‍රමිතියේදී කතා කරපු මේ ආකෘතිය මතකයිනේ. දිනය, ඊළඟට ලැබීම්, නිකුත් කිරීම්, ශේෂය කියලා ඔය විදිහට බෙදුවේ ළමයි. ඊට පස්සේ ඒකත් ලැබීම් ඒකක මිල, ඒකක ප්‍රමාණය, වටිනාකම ඔය විදිහට බෙදුවේ. අන්න ඒක ගැන මේ අහන්නේ. එතකොට ඒ ගබඩා ලෙජරයි බින් කාඩ් එක අතර වෙනස්කම ප්‍රධානම වෙනස තමා ළමයි ගබඩා ලෙජරය තුල භාණ්ඩවල වටිනාකම සඳහන් වෙනවා. බින් කාඩ් එකේ ළමයි වටිනාකම සඳහන් වෙන්නේ නැහැ.
අන්න ඒක උතන ලියන්න ඕන ලියා ගන්නකො මෙහෙම බින් කාඩ් පතෙහි බින් කාඩ් පතෙහි ද්‍රව්‍ය මිලදී ගැනීම හා නිකුත් කිරීම ආදිය පමණක් වාර්තාවේ බින් කාඩ් පතෙහි ද්‍රව්‍ය මිලදී ගැනීම නිකුත් කිරීම ආදී ප්‍රමාණයන් පමණක් වාර්තාවේ ආදී ප්‍රමාණයන් පමණක් වාර්තාවේ එහි වටිනාකම ඇතුළත් නොවේ නමුත් ගබඩා ලෙජරයේ ද්‍රව්‍ය ප්‍රමාණය මෙන්ම මිල වටිනාකම ආදී තොරතුරුද ඇතුළත් වේ හරි ඊළඟට ළමයි අපි ඊළඟ කොටසට යනවා ද්‍රව්‍ය ගබඩා කරණයේදී යොදා ගන්න ලබන ප්‍රධාන ගබඩා ක්‍රම මධ්‍යගත ගබඩා ක්‍රමය විමධ්‍යගත ගබඩා ක්‍රමය කියලා මහලුකුවට කතා කරන දෙයක් නෑ ළමයි මධ්‍යගත ගබඩා ක්‍රමය කියලා කියන්නේ මුළු ව්‍යාපාරෙටම තියෙන එකම ගබඩාවයි විමධ්‍යගත මේ ගබඩා ක්‍රමය කියලා කියන ළමයි ප්‍රධාන ගබඩාවට අමතරව අංශ සඳහා නැත්නම් දෙපාර්තමේන්තු සඳහා වෙන වෙනම ගබඩා තියෙනවා ඔන්න ඔය දෙක තමයි ඔතනදී කියන්නේ මෙතන මධ්‍යම ගබඩා ක්‍රමයට මෙහෙම ලියාගන්න මුළු ආයතනයටම එක් ගබඩාවක් පමණක් භාවිතා කරයි නම් එය මධ්‍යම ගබඩා ක්‍රමය ලෙස හැඳින්වේ. ඊළඟට විමධ්‍යගත ගබඩා ක්‍රමය විමධ්‍යගත ගබඩා ක්‍රමය ලියාගන්න මෙහෙම ප්‍රධාන ගබඩාවට අමතරව
එක් දෙපාර්තමේන්තුවේ හෝ එක් දෙපාර්තමේන්තුවේ හෝ එක් එක් අංශයෙහි එක් එක් අංශයෙහි උපගබඩා තබා ගැනීමයි උපගබඩා තබා ගැනීමයි හරි ඊළඟ කොටසට එන්න ගබඩාවේ තුග පාලනයට යොදා ගන්න ලබන ප්‍රධාන ශිල්ප ක්‍රම කීපයක් තියෙන ළමයි මේකෙන් අපි කීපයක් අපි පාඩමේ කතා කරනවා කීපයක් කියන්නේ ඇත්තටම කතා කරන්නේ තුග මට්ටම් පවත්වාගෙන යන සම්බන්ධයෙන් විතරයි ලියා ගන්න මෙන්න මේ ටික තුග පාලනයට යොදා ගන්න ලබන ළමයි ශිල්ප ක්‍රම 1 තුග මට්ටම් පවත්වාගෙන යෑම එක තොග මට්ටම් පවත්වාගෙන යෑම इलाट देखा एबीसी क्रमय एबीसी क्रमय तुना नित्य तोग वार्ता क्रमय तो तुन नित्य तोग वार्ता क्रमय हतर द्वित्वभाजन क्रमय द्वित्वभाजन क्रमय अभी मे पाठमिति कथाकरण्ये मेन्द मे तुगमट्टम पौत्तागिनेम संबंधे वितराय हरे लमाई හරි දැන් අපි එන්නේ තොග මට්ටම් ගැන කතා කරන්න තොග පාලනයේ එක ක්‍රමයක් තමයි තොග මට්ටම් පවත්වාගෙන යෑම. එතකොට ඒකෙදි ඔයාට මුලින්ම දීලා තියෙන ළමයි පළවෙනි තොග මට්ටම යලි ඇනවුම් මට්ටම. හරි මේක වචනෙන් මතක තියාගන්න යලි ඇනවුම් මට්ටම කියන්නේ මොකක්ද කියන කතාව. එතකොට මේක හොයන්න ලේසි. යලි ඇනවුම් මට්ටම එහෙම නැත්නම් අපි මේකට කියනවා ළමයි රීඕඩර් ලෙවල් කියලා කියනවා නැවත ඇනවුම් කරන මට්ටම එහෙම නැත්නම් යලි ඇනවුම් මට්ටම ඒ කියන්නේ ළමයි අපි ගබඩාවක තොගයක් බිඳුවට එනකම්ම ඉන්නේ තොගය ඇනවුම් කරන්න. ඇයි බිඳුවට එනකම් ඉන්නේ නැත්තේ? සමහර තොග තියනවා ළමයි ඒ තොග ඕඩර් කෙරුවට පස්සේ එන්න දවස් ගාණක් යනවා.
එතකොට ඒ තොග එනකන් ව්‍යාපාරේ ළමයි නිෂ්පාදනය නොකර ඉන්නද? නිකන් සේවකයන් තියාගෙන සේවකයන් නිකන් පඩි ගෙවන්නද? නෑ එහෙම හරියන්නේ නෑ. එහෙම කෙරුවොත් වෙන්නේ පිරිවැය වැඩි වෙන එක. ඊට වඩා හොඳයි එහෙම ව්‍යාපාරික මැනේජර් කෙනෙක් ඉන්නවට වඩා අස් කරලා දාන එක. එතකොට මැනේජර් දැනගන්න ඕන මේ ප්‍රොඩක්ෂන් මැනේජර් දැනගන්න ඕන තමන්ට ඕන බඩු. එහෙම නැත්නම් ද්‍රව්‍ය තොග තියෙන්න ඕන මට්ටම. අත්‍තර මේක ප්‍රොඩක්ෂන් මැනේජර්ලා ගබඩාවේ බාරකාරය තමයි දැනගන්න ඕන. ගබඩාවක තොගය බිඳුවට එනකන් ඉන්නේ නැහැ. මොකද බිඳුවට ආවට පස්සේ ඕඩර් කෙරුවොත් ඕඩර් එකක් දැම්මුත් ළමයි අපිට ඒ බාණ්ඩෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒ කාලය ගත වෙද්දී අපිට අපේ නිෂ්පාදනයේ ඒ කාලය තුලදී කරගෙන යන්න තොග නැත්නම් අපි මොකද කරන්නේ? අපිට කරන්න දෙයක් නැහැ. දැන් ඔයා ඔන්ලයින් ඕඩර් එකක් දැම්මම අතෝ දැන් ඔය eBay වලින් හරි එහෙම නැත්නම් මොනාගෙන් හරි ඔයා බාණ්ඩයක් ගෙන්නද්දී ඒකට යනවනේ ළමයි මේ shipping time එක නැවේ ඉඳලා බඩු ටික එන්න යම් කාලයක් යනවානේ. එතකොට ඒ එනකන් අපිට ඒ බාණ්ඩේ නැහැනේ ළමයි වෙන කොහෙන්වත් ගන්නත් බැයි නම් එනකන් අපිට ඉන්න ඕන. අන්න ඒක තමයි දැන් මෙතනදී කතා කරන්නේ. එහෙම බින්දුව වෙනකන් ඉන්නේ. ගෙදරක වුණත් ළමයි හාල් මේ මේ මොනවාද හාල් ඇටයක්වත් නැති වෙනකන් ගෙදර ඉන්නවද සාමාන්‍යයෙන්? එහෙම ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉන්නේ නැහැ. ඇයි? අඩු වෙද්දි මම්ම දන්නවා අද දවල්ට විතරයි මේක තියෙන්නේ. එහෙනම් දවල් ඉවුරුණු ගමන් රැට උයන්ට ගිහිල්ලා කඩේ මේ හාල් ගේන්න ඕන කියලා. එතකොට අම්මා ඉවර වෙනකන් ඉන්නේ නැහැ. ඉවර වෙද්දි දන්නවා මේ දවල්ට විතරයි තියෙන්නේ. එහෙනම් ගිහිල්ලා ගේනවා. අන්න ඒක තමයි ළමයි යලියනෝ මට්ටම කියලා කියන්නේ. යලියනෝ මට්ටම කියන්නේ එතකොට තොගය යම් මට්ටමකට බහිනවා. ගත්තු තොගය යම් මට්ටමකට ගබඩාවේ බැහැගෙනෙද්දි බින්දුව වෙනකන් යන්න දෙන්නේ නැතුව යම් මට්ටමකදී තොගේ එනවද ඒ මට්ටමේදී ඕඩර් කරනවා. අන්න ඒකට තමයි කියන්නේ යලියනෝ මට්ටම කියලා. හිතන්නකො ළමයි මෙන්න 10යි. අපි හිතමු මේවා කිලෝ 10යි. මේ කිලෝ වලින් තියෙන්නේ 20යි 30යි 40යි 50යි 60යි. ව්‍යාපාරයක තොගේ එකක තමයි මේ තියෙන්නේ. යලියනෝ මට්ටම කිලෝ 30යි කියලා හිතන්නකො මෙන්න මේ මට්ටම. ඒ කියන්නේ තොගය දැන් 60ක් තියෙනවා. 60ේ තොගය ළමයි පාවිච්චි කරලා පාවිච්චි කරලා මෙන්න මේ විදිහට පල්ලෙහාට බහිද්දි 30ේ සීමාවට ලං වෙනවනේ අවස්ථාවක. අන්නේ 30ේ සීමාවට ලං වුණාට පස්සේ කිලෝ 30ට ලං වුණාට පස්සේ ව්‍යාපාර මොකද කරන්නේ? ඕඩර් කරනවා ඒ තොගය මෙන්න මෙච්චරක් ගේන්න කියලා. අන්නේ ඒකට තමයි ළමයි යලියනෝ මට්ටම කියලා කියන්නේ. අපි නැවත ඇනෝම් කරන්නේ මොන මට්ටමකට තොගය ළඟා වුණාමද කියන කතාවයි මේකෙදී අපි අදහස් කරන්නේ. මම ඔයාලට මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ. අපේ ගෙදර තාත්තා ඉන්නවා. එතකොට තාත්තා වැඩ යාපනේ. අපි මෙහේ කුලියාපිටියේ. කුලියාපිටියේ ඉඳලා උපරිම වේගෙන් ගියොත් යාපනයට ගිහිල්ලා එන්න දවස් දෙකක් යනවා කියලා හිතන්නකෝ. කුලියාපිටියේ ඉඳලා යාපනයට ගිහිල්ලා එන්න දවස් දෙකක් යනවා කියලා හිතන්න අපි මෙහෙම හිතමුකෝ. යන්න දවසයි එන්න දවසයි. ඒ කියන්නේ ළමයි දවස් දෙකක් යනවා. එන්නයි යන්නයි දවස් දෙකක් යනවා මේ උපරිම වේගෙන් ගියොත්. මීට වඩා වේගෙන් යන්නත් බෑ. ඒ උපරිම වේගෙන් ගියොත් යාපනයට ගිහිල්ලා ආපහු ගෙදරට එන්න දවස් දෙකක් යනවා. දැන් යාපනෙන් තමයි අපි හාල් ගේන්නේ. වේ කොහෙවත් හාල් නැහැ කියලා හිතන්නකෝ. මේ උපකල්පනයක් කියන්නේ. ඔයාලට මේ උදාහරණ තේරුම් කරවන්න. කොහෙවත් හාල් නැහැ. යාපනේම යන්න ඕන ඕනම කෙනෙක් හාල් ගේන්න නම්. එතකොට අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනෙක් ළමයි දවසකට මේ හතර දෙනාම එකතු වුණාම දවසකට හාල් කිලෝ 3ක් කනවා කියලා හිතන්නකෝ. එක දවසකට හාල් කිලෝ 3ක් අපි ඉවර කරනවා. දැන් අපේ ගෙදර ඉන්න තාත්තා හාල් ගේන්න යන්න ඕන මොන අවස්ථාවේද කියලා කොහොමද අපි තීරණය කරන්නේ?
අපි උපරිම 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 කෑවොත් දවසකට කිලෝ 3ක් කනවා. හරි. දැන් තාත්තා හාල් ටික ගේන්න යාපනෙට යන්න ඕන ගෙදර හාල් බින්දුවටම ආපු අවස්ථාවේදීද දැන් බින්දුවටම එනකන් ඉඳලා තාත්තා ගෙදරින් එළියට බැස්සොත් යාපනෙ ගිහිල්ලා හාල් ගේන්නම් කියලා අපිට දවස් කීයක් බඩගින්නේ ඉඳ වෙනවද කියලා වාහි බලන්න. මේක බලලා කියන්න දවස් කීයක් අපිට බඩගින්නේ ඉඳ වෙනවද? තාත්තා හාල් බින්දුවට එන කිලෝ බින්දුවට එනකම්ම ඉඳලා යාපනෙ යන්න ගියොත් යන්න දවසයි එන්න දවසයි අපිට දවස් දෙකක් බඩගින්නේ ඉඳ වෙනවා. ඒක හින්දා තාත්තා මොකද කරන්න ඕන? තාත්තා බින්දුවට එනකන් ඉන්න තුව අපිට දවස් දෙකේ උපරිම ඒ දවස් දෙකේ යැපිලා ඉන්න පුළුවන් තරම් හාල් තියෙන වෙලාවට තමයි ගෙදරින් එළියට බහින්න ඕන. ඒ කියන්නේ ළමයි අපි උපරිම හාල් කිලෝ 3ක් කනවා එක දවසකට. තාත්තට ගිහිල්ලා එන්න යාපනයට දවස් දෙකක් යනවා. එහෙනම් ළමයි ඒ දවස් දෙක ඇතුලේ අපි අපිට ජීවත් වෙලා ඉන්න නම් හාල් කිලෝ 6ක් ඕන වෙනවනේ. එහෙනම් ගෙදර ගබඩාවේ හාල් කිලෝ 6ට බහිද්දි තමයි තාත්තා එළියට බහලා යාපනයට ගිහිල්ලා හාල් ටික අරගෙන එන්න ඕන. ප්‍රශස්තම ඒ කියන්නේ හරිම වෙලාව ඒ වෙලාව. හරි. එතකොට තාත්තා දන්නවා එයාට ඉක්මන මෙතර ළමයි. ඔව්. එතකොට තාත්තා දන්නවා එයාට ඉක්මනට යාපනයට ගිහිල්ලා අනිත් පැත්තට එන්න දවස් දෙකක් යනවා. ඒ දවස් දෙකේ ළමයිට කණ්ඩ හාල් කිලෝ 6ක් තියෙනවා. යාලා බඩගින්නේ ඉන්නේ නැහැ. එහෙනම් දැන් මෙතන කොහොමද මම යලි දැන් මේ තමයි යලි ඇනවුම් මට්ටම. මේ ගානට අනුව යලි ඇනවුම් කරන්නේ මොන අවස්ථාවේදීද? මෙන්න මේ අවස්ථාවේදී කිලෝ 6ේදී. ඒ කිලෝ 6 එක කොහොමද හෙව්වේ? අපි හතර දෙනාට උපරිමව කෑවොත්, ඒ කියන්නේ මේ කණ්ඩ පුළුවන් උපරිම දවසකට කෑවොත් කිලෝ 3ක් යනවා එක දවසකට. ඒ වගේම හාල් කිලෝ ඇනවුම් කරලා ආපහු ගෙදරට එන්න දවස් දෙකක් යනවා. එහෙනම් අපි මේ දවස් දෙක ඇතුලේ යැපෙන්න ඕන. බඩගින්නේ ඉන්නේ නැතුව ඉන්න ඕන. එතකොට ළමයි හාල් කිලෝ 3ක් යනවා දවසකට. ඕඩර් කරපු බඩු ටික එන්න දවස් දෙකක් යනවා. එහෙනම් මේ දවස් දෙක තුල රැඳිලා ඉන්න නම් මට කිලෝ 6ක් ඕන වෙනවා. එහෙනම් කිලෝ 6කට ළමයි අපේ තොගය බහින අවස්ථාවේදී තමයි යලි ඇනවුම් මට්ටම බිහි වෙන්නේ. එතකොට එහෙනම් මේකට අනුව යලි ඇනවුම් මට්ටම කිලෝ 6යි. දැන් මේක හොයපු විදිහ අපි සමීකරණයකින් බලාගමු. යලි ඇනවුම් මට්ටම රීඕඩර් ලෙවල් එක අපි හෙව්වේ ළමයි. මේකට අපි කියනවා අපි උපරිමෙන් කාපු ප්‍රමාණය. ඒකට කියනවා උපරිම පාරිභෝජනය. උපරිම පාරිභෝජනය ගුණ කිරීම. උපරිම මොකෙන්ද ගුණ කරුවේ? මේ දවස් දෙකක් යනවා කියන ළමයි උපරිම ඇනවුම් කාලය. එහෙනම් ගුණ කරා උපරිම ඇනවුම් කාලයෙන්. ඔන්න ළමයි එතකොට එනවා රීඕඩර් ලෙවල් එක. එහෙම නැත්නම් යලි ඇනවුම් මට්ටම මතක තියාගන්න. තාත්තට දවස් දෙකක් යනවා ගිහිල්ලා බඩු ටික අරගෙන එන්න. එතකොට ඇනවුම් කාලය තමයි දවස් දෙක. එතකොට අපිට එක දවසකට අනිවාර්යයෙන්ම වැඩි මේ උපරිම කෑවොත් කිලෝ 3යි කන්න පුළුවන්. එතකොට ඒ දවස් දෙක ඇපිලා ඉන්නම් කිලෝ 6ක් වුණා. එතකොට අපි කරේ උපරිම පාරිභෝජනීය ගුණ කරුවා උපරිම ඇනවුම් කාලයෙන්. ඔන්න විදිහටයි ළමයි යලි ඇනවුම් මට්ටම අපි හොයන්නේ. එකයි ඔය පළවෙනි සූත්‍රය තුල ඔයාලට දීලා තියෙන යලි ඇනවුම් මට්ටම සමානයි උපරිම පාරිභෝජනීය ගුණ කිරීම උපරිම ඇනවුම් කාලය. ඔතන හිස්තැනේ මෙහෙම ලියා ගන්නකෝ. යලි ඇනවුම් මට්ටම කියන්නේ මොකක්ද කියලා අපි තේරෙන භාෂාවෙන් ලියාගමු. යලි තොගයක් ඇනවුම් කළ යුත්තේ යලි තොගයක් ඇනවුම් කළ යුත්තේ ගබඩාවේ තොග කවර මට්ටමකට ළඟා වූ විටද
ළඟා වූ විටද කමාවක් දාන්න එකී තොග මට්ටම එකී තොග මට්ටම යලි ඇනවුම් මට්ටමයි එකී තොග මට්ටම යලි ඇනවුම් මට්ටමයි එහෙනම් සූත්‍රය දැන් පාඩම් කරගන්න ළමයි අය පාඩම් කරන්න වෙලාවක් නෑ ඔයාට යලි ඇනවුම් මට්ටම සමානයි උපරිම පාරිභෝජනයේ ගුණ කිරීම උපරිම ඇනවුම් කාලය හරි ඔන්න එක තොග මට්ටමක් ඊළඟට තව තොග මට්ටමක් තියෙනවා ඒ තොග මට්ටම මම මෙහෙම ඔයාට හඳුන්වන්නම් මෙන්න මේ ප්‍රස්තාරයෙන් එකමට ඔයාට එහෙම තේරුම් කරන එක ලේසි वाट में प्रस्तार पेन वाले लमाई प्रस्तारे में तीन लमाई तोगमाट्टा अंटी कापिटा हाम बेना उडिम्मती एन उपरिम्म तोगमाट्टम इलागटे याटिम्मती एन ने में बिंदु ने अवस्था ने में बिंदु अट उडिम्मती एन आम तोगमाट्टम ए अतर में दे अलियान उम्माट्टम भी बेना उपरिम्म तोगमाट्टम की ने कात मां में में मां दुन्ना ना उपरिम्म तोगमाट्टम की आने लमाई गबड़ा वक्त तीन ने पुलु आंग्याम तोगे आप संबंध दें तीन ने पुलु आंग उपरिम्म तोगे प्रमाणे दाम फ्रिज जहे का उन्हाँ आप इटा दान ने पुलु आंग उपरिम्म मट्टम आती है ना वाने एलवलु हरी मुना हरी दान दिया दान ने पुलु उपरिम्म मट्टम आती है ना इतनी यहाँ दान बे गबड़ा वे तेहमाई लमाई අපිට තොගයක් තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා. ඒක කලමනාකරණය තමයි තීරණය කරන්නේ. එතකොට ඒක තීරණය කරන්නත් සමීකරණ භාවිතා කරලා තමයි යාලේක හදාගන්නේ. එතකොට මෙන්න උපරිම තොග මට්ටම තමයි අවුඩින්ම. ඊළඟට අවම තොග මට්ටම තමයි යටින්ම. අවම තොග මට්ටම කියන්නේ ළමයි ගබඩාවේ නිෂ්පාදනය වුණත් නැතත් ගබඩාවේ තියෙන්න ඕන යම් ප්‍රමාණයක් තියෙනවා. අපි ඒකට කියනවා මේ बिंदु ඒ කියන්නේ අපි තොගය ඕඩර් කරන්නේ මොන අවස්ථාවේදීද මෙන්න මේ හතර කියන ඒකක හතර දක්වා අඩු උණු ගමන් අපි තොගය ළමයි ඇනවුම් කරනවා. එතකොට ඒ තොගය එනකම් මෙන්න මේ ටිකේ තොගය අපිට තියෙනවා පාවිච්චි කරන්න. ඉතුරු වෙලා. හරි. එහෙනම් දැන් මට ඔයාලට මේ ප්‍රස්තාරයෙන් පෙන්වන්න ඕනේ ළමයි අවම තොග මට්ටමනේ අපි ඊළඟට කතා කරන්නේ. අවම තොග මට්ටම කියන්නේ යලි ඇනවුම් මට්ටමට වඩා පල්ලෙහා තියෙන තොග මට්ටමක් හරි යලි ඇනවුම් මට්ටමට වඩා පහළනේ තියෙන්නේ පහළ තියෙන තොග මට්ටම මේක සමීකරණය හදද්දී අපිට ප්‍රයෝගී වෙනවායි මේ දැනුම එකයි මම ඔයාලට මේ ප්‍රස්තාරය ඇඳලා පෙන්නුවේ හරි යලි ඇනවුම් මට්ටම කියන ගැටින් මෙහෙම ලියා ගන්නකො යම් අවස්ථාවක ගබඩාවේ පැවතිය හැකි යම් අවස්ථාවක ගබඩාවේ පැවතිය හැකි අවම තොග මට්ටමයි නැතිනම් නිෂ්පාදනයට බාධාවක් නොවි නිෂ්පාදනයට බාධාවක් නොවි
පවත්වාගෙන යෑමට පවත්වාගෙන යෑමට ගබඩාවේ තිබිය යුතු තොග මට්ටමයි හරි බලන්න ළමයි ආවම තොග මට්ටම හොයන සූත්‍රය මේ සූත්‍රය අපිට දැන් ওই සූත්‍ර කටපාඩම්ම කරලා කරගෙන ගියොත් ටිකක් සමහරක් වෙලාවට අපිට ඒක අමතක වුණොත් ඒ වෙලාවට සූත්‍රය එන්නේ නැහැ දැන් යලියනවුම් මට්ටම හොයන සූත්‍රය දැන් අපිට මතකයි උපරිමයෙන්ම කන ප්‍රමාණය ගුණ කිරීම උපරිම ඇනවුම් කාලය එහෙනම් උපරිම පාරිභෝජන ගුණ කිරීම උපරිම ඇනවුම් කාලය උපරිම තොග සෝරි ආවම තොග මට්ටම හොයද්දි මෙහෙම හිතන්නක ළමයි ආවම තොග මට්ටමට තියෙන ආවම තොග මට්ටම තියෙන යලියනවුම් මට්ටමට වඩා අඩු වෙන්නේ එහෙනම් ආවම තොග මට්ටම හොයන සූත්‍රය හැදෙන්න ඕන යලියනවුම් මට්ටමේ යම් එකක් අඩු කෙරුවම නා ආවම තොග මට්ටම සමානයි යලියනවුම් මට්ටම අඩු කරනවා ළමයි යම් දෙයක් මේකෙන් යම් දෙයක් අඩු වුණාමනේ ළමයි යලි යනවුම් මට්ටම දක්වා මේ තොගේ පහත වැටෙන්නේ එහෙනම් අඩු වෙන්න ඕන මෙන්න මේක සාමාන්‍ය පාරිභෝජනය ගුණ කිරීම සාමාන්‍ය යනවුම් කාලය ඔන්න ඕකයි සූත්‍රය හරි යලි යනවුම් මට්ටමෙන් අඩු කරුවා සාමාන්‍ය පාරිභෝජන ගුණ කිරීම සාමාන්‍ය යනවුම් කාලය. දැන් යලි යනවුම් මට්ටම හොයනවා නම් ළමයි උපරිම පාරිභෝජන ගුණ කිරීම උපරිම යනවුම් කාලයනේ. එතකොට දැන් ඒ යලි යනවුම් මට්ටම භාවිතා කරලා ආවම තොග මට්ටම හොයා ගන්නවා නම් යලි යනවුම් මට්ටමෙන් අඩු කරන්න ඕන සාමාන්‍ය පාරිභෝජන ගුණ කිරීම සාමාන්‍ය යනවුම් කාලය කියලා එන වටිනාගම. මේ සාමාන්‍ය පාරිභෝජනයයි සාමාන්‍ය යනවුම් කාලයයි හොයන්න දැනගෙන ඉන්නත් ඕන සාමාන්‍ය පාරිභෝජනය හොයන්නේ මෙහෙමයි ළමයි. පැත්තකින් ලියා ගන්න උපරිම පාරිභෝජනය ගුණ කිරීම සෝරි ගුණ කිරීමේ උපරිම පාරිභෝජන එකතු කිරීම අවම පාරිභෝජනය ඒව ගණන්වල දෙන නෑ ඒව ගැන බය වෙන්න එපා බෙදීම දෙක උපරිම පාරිභෝජනය එකතු කිරීම අවම පාරිභෝජනය බෙදීම දෙක ඊළඟට සාමාන්‍ය නෝම් කාලයත් ළමයි අපිට හොයා ගන්න වෙන්නේ මෙහිමයි උපරිම නෝම් කාලය එකතු කිරීම අවම ඇනවුම් කාලය බෙදීම දෙක ඒ සූත්‍ර දෙකක් ඔයාලට මතක තියාගන්න අමාරු නම් පැත්තකින් ලියාගන්න හරි එහෙනම් ළමයි ආවතක මට්ටම හොයන සූත්‍රය දැන් මතක තියාගන්න ආවතක මට්ටම තියෙන යලියනුම් මට්ටමට වඩා පල්ලෙහෙන් එහෙනම් ආවතක මට්ටම හන්ද යලියනුම් මට්ටමෙන් අඩු කරන්න ඕන යම්කිසි අගයක් ඒ යම්කිසි අගය වෙන්නේ මොකද්ද සාමාන්‍ය පාරිභෝජන ගුණ කිරීම සාමාන්‍ය යනුම් කාලය හරි ඊට පස්සේ උපරිම තොග මට්ටමට අපි එනවා අපි දන්නවා උපරිම තොග මට්ටම කියන්නේ ළමයි ගබඩාවේ ඕනෑම වෙලාවක තිබිය හැකි සාමාන්‍යයෙන් තිබිය යුතු උපරිම තොග ප්‍රමාණය ගබඩාවේ ඕනෑම වෙලාවක තියෙන්න පුළුවන් නැ මේ සාමාන්‍යයෙන් තිබිය යුතු උපරිම මට්ටම තමා උපරිම තොග මට්ටම කියලා කියන්නේ. එහෙනම් ලියාගන්න එක එතන මෙහෙම. යම් අවස්ථාවක ගබඩාවෙහි පැවතිය හැකි ගබඩාවෙහි පැවතිය හැකි උපරිම තොග මට්ටමයි
මෙම මට්ටමට වඩා තොගය ගබඩාවේ පැවතුන හොත් අතිරික්තයක් ඇතිවේ. මෙම මට්ටමට වඩා තොගය ගබඩාවේ පැවතුන හොත් අතිරික්තයක් ඇතිවේ. හරි ඊළඟ ළමයි දැන් තොග උපරිම තොග මට්ටම හොයන විදිහ දැනගන්න ඕනේ. දැන් ඔයා දන්නවා මේ ප්‍රස්ථාරයට අනුව උපරිම තොග මට්ටම තියෙන ළමයි යලි යනවුන් මට්ටමට වඩා උඩින්. දැන් අවම තොග මට්ටම තිබුණ යලි යනවුන් මට්ටමට වඩා අඩුවෙන් ඉඳ යලි යනවුන් මට්ටමෙන් අඩු කෙරුවනේ අම්මගයා. එහෙනම් දැන් යලි යනවුන් මට්ටමට වඩා උඩින් තියෙනවා නම් මොකද වෙන්න ඕන? යලි යනවුන් මට්ටමට ළමයි එකතු වෙන්න ඕන. මෙන්න මේක. ඒ තමා යලි ඇනවුම් මට්ටමට එකතු වෙන්න ඕන යලි ඇනවුම් ප්‍රමාණය. මේකට තව නමක් කියනවා ළමයි ආර්ථික ඇනවුම් ප්‍රමාණය. ඔය වචන දෙකම ලියා ගන්න. ආර්ථික ඇනවුම් ප්‍රමාණය. එහෙම නැත්නම් කියනවා EOQ. Economic Order Quantity කියලා කියනවා. යලි යනවුම් මට්ටමට එකතු වෙනවා යලි යනවුම් ප්‍රමාණය අඩු වෙනවා ළමයි අවම පරිභෝජනය ගුණ කිරීම අවම යනවුම් කාලය. උපරිම තොග මට්ටම සමානයි. එහෙනම් යලි යනවුම් මට්ටම එකතු කිරීම යලි යනවුම් ප්‍රමාණය අඩු කිරීම අවම පරිභෝජනය ගුණ කිරීම අවම යනවුම් කාලය. ඔන්න සූත්‍රය. මේ සූත්‍ර ළමයි පාඩම් කරගන්න ඕන. පටල ගන්න එපා. මොකද ඔයාට සූත්‍ර වැඩි වෙනවනේ. තව ක්වෙස්චන් පාඩමක් එනවනේ. එතනත් ළමයි සූත්‍ර වර්ගයක් තියෙනවා. එතකොට මේ ප්‍රධාන සූත්‍ර කීපයක් තියෙනවා මේ පාඩමේදී. එතකොට මේවා පටල ගන්න එපා. පටල ගන්න එපා කියන්න. ඒ කියන්නේ මම දන්නවා ඔයාලා පටල ගන්නවා කියලා. ඒක නවත්තන්න තමා මෙන්න මේ මං ග්‍රාෆ් එක ඇන්දේ. මේකට අනුවවත් ඔයා හිතලා යම් යම් තැන්වලදී වෙනස් කරගන්න වෙනවා. නමුත් ළමයි ඒක මේක ඔළුවේ තියදි ලේසි යලි යනවුම් මට්ටම හොයන කොහොමද විදිය කොහොමද අපි දන්නේ උපරිම පරිභෝජනය ගුණ කිරීම උපරිම යනවුම් කාලය. ආමතොග මට්ටම තියෙන යලි යනවුම් මට්ටමට වඩා අඩුවෙන් එහෙනම් යලි යනවුම් මට්ටමෙන් අඩු කරනවා සාමාන්‍ය පරිභෝජනය ගුණ කිරීම සාමාන්‍ය යනවුම් කාලය. උපරිම තොග මට්ටම හොයද්දී යලි යනවුම් මට්ටමට වඩා උඩින් තියෙන එහෙනම් යලි යනවුම් මට්ටමට එකතු කරනවා. මොකද්ද මේ දන්නේ නැති වචනයක් කිව්වා ආර්ථික යනවුම් ප්‍රමාණය. එහෙම නැත්නම් යලි යනවුම් ප්‍රමාණය අඩු කිරීම අවම පරිභෝජනය ගුණ කිරීම අවම යනවුම් කාලය. හරි ඊළඟට තව එක සූත්‍රයක් තියෙනවා ළමයි. ඒ තමයි සාමාන්‍ය තොග මට්ටම. සාමාන්‍ය තොග මට්ටම. එතන මෙහෙම ලියාගන්නකෝ. යම් අවස්ථාවක ගබඩාවේ යම් අවස්ථාවක ගබඩාවේ පැවතිය හැකි සාමාන්‍ය තොග ප්‍රමාණයයි. යම් අවස්ථාවක ගබඩාවේ පැවතිය හැකි සාමාන්‍ය තොග ප්‍රමාණයයි. හරි සාමාන්‍ය තොග මට්ටම ඔයන සූත්‍ර දෙකක් තියෙනවා ළමයි. ඔය දෙකම භාවිතා කරන්න පුළුවන් ගාණ දෙන දත්තයන් අනුව. මතක තියාගන්න ඔය සූත්‍ර දෙකෙන්ම එන්නේ එක මගයක් නෙමෙයි ළමයි. කොන්න accounting වලදී ඔය සූත්‍රේ විතරක් භාවිතා කරද්දී ඔය සූත්‍ර ඒ කියන්නේ ඔය දේ හොයන්න ඔය සූත්‍ර දෙකෙන්ම එන්නේ උත්තර දෙකක්. මීට කලින් අපිට එහෙම කිසිම ගාණක ආවේ නැහැ නේ. උත්තර දෙකක් සමීකරණ මොන සමීකරණේ භාවිතා කරුවත් එක දෙයක් හොයන්න එක උත්තරයයි එන්නේ. නමුත් ඔන්න පළවෙනි වතාවට ළමයි මේ සූත්‍රයේදී සූත්‍ර දෙකක් තියෙනවා සාමාන්‍ය තොග මට්ටම හොයන්න. එතකොට ඒ සූත්‍ර දෙකෙන්ම ඕනම කෙනෙක්ට උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් වැරදි නෑ. එන්නේ උත්තර දෙකක්.
ඒ කියන්නේ රජනි හැදුවොත් පළවෙනි සූත්‍රයෙන් ඊළඟට හිරුෂි හැදුවොත් අනිත් සූත්‍රයෙන් දෙන්නට එන්නේ උත්තර දෙකක්. හැබැයි උත්තර දෙක නිවැරදි විදිහට පිළිගන්නවා. එතකොට මොකද්ද බලන්න මේන සාමාන්‍ය තොග මට්ටම හොයන සූත්‍රය සාමාන්‍ය අපි සාමාන්‍ය තොගයක් හොයන උපරිම තොගේ මට්ටම එකතු කිරීම ආම තොග මට්ටම බෙදීම දෙක. සාමාන්‍යයෙන් අපේ ඔළුවට එන්නේ මේ එහෙමනේ සාමාන්‍ය කියපුවා උපරිම එකතු කිරීම ආවම බෙදීම දෙක. එහෙම හොයන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සාමාන්‍ය තොග මට්ටම සමානයි ආවම තොග මට්ටම එකතු කෙරුවා මොකද්ද මේ යලි අණුම් ප්‍රමාණය දෙකෙන් බෙදලා එන ගානට. යලි අණුම් ප්‍රමාණය කියන්නේ ආර්ථික අණුම් ප්‍රමාණය. එහෙම නැත්නම් අපි එකට කියනවා EOQ කියලා. අවශ්‍ය නම් EOQ කියලා උඩින් ලියා ගන්න. අපිට EOQ තාම හොයන විදිහ ළමයි ඉගෙන ගත්තේ නැහැ. EOQ ඒක ඉස්සරහට එහා පැත්තේ තියෙනවා. එහෙනම් ඔන්නෝකයි සාමාන්‍ය ওই විදිහටයි සාමාන්‍ය තොග මට්ටම අපි හොයන්නේ. හරි. ඔවා දැනගන්න ඕන. ඊළඟට ඔයාගේ එහා පැත්තේ පිටුවේ ප්‍රස්ථාරකින් පෙන්නනවා ළමයි තොගය හැසිරෙන ආකාරය. ඒක ඉතින් අමුතු දෙයක් නැහැ. මේ විදිහට උපරිම තොග මට්ටම අම තොග මට්ටම යලි අණුම් ප්‍රමාණය තියෙන්නේ මොකද්ද? මේ යම් තොග මට්ටමක් ළමයි මෙන්න මෙහෙම පහතට බහිද්දි මෙතනදී තමා ඕඩර් කරන්න ගන්නෙ. එතකොට ඕඩර් එක එනකන් මෙතෙන්ට එනකන් කොහොම හරි ව්‍යාපාරය නිෂ්පාදනය කරගෙන යනවා. අවම තොග මට්ටමේ කවදාවත් බහින්න දෙන්නේ නැහැ ළමයි. ඊට පස්සේ ඕඩර් එක ආපු ගමන් ඔන්න නැවත තොගේ ඒ ගමම උපරිම තොග මට්ටම දක්වා ළඟා වෙනවා. උපරිම තොග මට්ටමට තමා ගන්නෙ හැමතිස්සම. ඊට පස්සේ අය ඔන්න ඔය විදිහට උච්චාවචනය වීම වෙනවා. අය ඕඩර් කරද්දි තොගේ ආපහු උඩට එනවා. අය අලි අණුම් මට්ටමට එනවා. අය ඕඩර් කරද්දි ඕන් අය වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට ළමයි ඔය විචලතාවය තමා ඔය ඔයාට පෙන්නන්නේ. හරි. දැන් අපි යමු ඊළඟ වැදගත් දෙයට ආර්ථික අණුම් ප්‍රමාණය. දැන් මේක මකනවා. හරි. ආර්ථික අණුම් ප්‍රමාණය ළමයි නිර්වචනයක් විදිහට කියද්දි මෙන්න මෙහෙමයි කියන්න පුළුවන්. ආර්ථික අණුම් ප්‍රමාණය කියලා කියන්නේ වාර්ෂික අණුම් කිරීමේ පිරිවැයත් වාර්ෂික තොග තබා ගැනීමේ පිරිවැයත් එකිනෙකට සමාන වෙන විදිහට මුළු තොග පිරිවැය අවම වෙන පරිදි එකවරකට අණුම් කළ යුතු ප්‍රමාණය. ඒ කියන්නේ ළමයි මෙහෙමයි ඔයාට මම තේරෙන සිංහලෙන් කිව්වොත් ඔයා දන්නවනේ ළමයි අපි සාමාන්‍යයෙන් එක තොගයක් දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපි මල් පැලයක් නෙමෙයි මෙහෙම හිතමු ඇඳුමක් ගෙන්නනවා කියලා කූරිය සර්විස් එකෙන් එතකොට ඇඳුමක් ගෙන්නද්දී එක ඇඳුමක් ගෙන්නන්න යාලා ළමයි දෙන්නේ බරටනේ කූරිය චාර්ජ් එක අය කරන්නේ බරට. හිතන්නකෝ කිලෝ එකකට 250ක් ගන්නවා කියලා. ඇඳුමේ බර කිලෝ එකක් වෙන්නේ නැහනේ. ඔයා එතකොට එක ඇඳුමක් ඕඩර් කරුවොත් අනිවාර්යයෙන්ම රුපියල් 250ක් කූරිය චාර්ජ් එක දරන්නම වෙනවා. නමුත් ඔයා දන්නවා කිලෝ එකකට වඩා වැඩි නෑ ඔයාගේ ඇඳුම. ඔයාට තව ඇඳුම් පහක් ඕනනම් ගෙන්නන්න පුළුවන්. එතකොට ළමයි ඔයා ඇඳුම් පහක් ගෙන්නුවොත් ඔයාගේ කූරිය චාර්ජ් එකට මොකද වෙන්නේ? ඒ ඇඳුම් පහ අතර බෙදලා ගියාට පස්සේ ළමයි ඉතුරු වෙනවා. ඉතුරු වෙනවා කියන්නේ අවම වෙනවා. යන්නේ ඒකට තමයි ළමයි මේ අවම වශයෙන් ගෙන්නන්න ඕනේ. කියන්නේ එකවරකට ගෙන්නන්න ඕන ප්‍රමාණය කියන්නේ අන්න ඒ දෙයට. එතකොට ඇනවුම් පිරිවැය හා වාර්ෂික ඇනවුම් පිරිවැය හා වාර්ෂික තොග තබා ගැනීමේ පිරිවැය එකිනෙකට සමාන වන පරිදි එහෙනම් මේ EOQ මට්ටමේදී ළමයි වාර්ෂික ඇනවුම් කිරීමේ පිරිවැය වාර්ෂික තොග තබා ගැනීමේ පිරිවැය එකිනෙකට සමාන වෙනවා. ඒ වගේම ඒක හින්දා වාර්ෂික තොග පාලන පිරිවැය මුළු තොග පාලන පිරිවැය අඩු වෙන පරිදි වරකට ගෙන්නන්න ඕන ප්‍රමාණය අපි අනුවම් කරන්න ඕන ප්‍රමාණයට කියනවා EOQ. අපි අනුවමක් කරද්දී කොච්චරක් ගෙන්නනවද? ඒකට අපි බලන්න ඕන අපේ EOQ මට්ටම කීයද කියලා.
ඒ මට්ටම තමයි හැමතිස්සම ඕඩර් කරන්නේ. ඒක මතක තියාගන්න. හැමතිස්සම ව්‍යාපාරයේ තොගයක් අඩු වේගෙන ඉද්දී අපි ඕඩර් කරන්න ඕන ළමයි EOQ මට්ටම. දැන් අපි හිතමුකෝ දැන් ගානේ අපි දැන් EOQ කියන්නේ හොයන විදිහවත් දන්නේ නැතුව අපි හිතමුකෝ EOQ මට්ටම 400ක් තියෙනවා කියලා. එහෙනම් තොගය බැහැපු ගමන් යලියනෝ මට්ටම දක්වා අපි ඕඩර් කරන්නේ ළමයි ඒකක 400ක්. ඒකනේ අපේ EOQ මට්ටම වරකට ඇනයුම් කළ යුතු ප්‍රමාණය 400ක්. හරි ඕක ඊටාම වැදගත් වෙනවා හේතුව ළමයි දැන් ලංකාවෙන් බඩු ගෙන්නනවා ප්‍රශ්නයක් නෑ කියමුකෝ චීනේ ඉඳලා බඩු ගෙන්නද්දී ඔය බඩු ටික ළමයි නැවේ වෙනම නැවක දාලා එවන්න ඕනේ එතකොට නැව් ගාස්තු යනවනේ shipping cost එක එතකොට ඒව හැම එකක්ම ළමයි එක භාණ්ඩයක් විතරක් ගෙන්නුවොත් shipping cost එක කොහොමද 10000 නම් 10000 යනවා ඒ වගේ භාණ්ඩ 10ක් ඒ නැවේම ගෙන්නුවොත් ඒත් යන්නේ ළමයි shipping cost එක 10000යි එතකොට ඔයාලට තේරෙනවනේ ළමයි අපිට අනුම් කිරීමේ පිරිවැය බෙදිලා ගිහාම පිරිවැය අඩු වෙනවා කියලා එක සැරේකට එකක් ගෙන්නනවා ආරෙන්න එක සැරේකට ගෙන්නවා යම් ප්‍රශස්ත මට්ටම EOQ මට්ටම එතකොට අන්න ඒකට තමා මේ EOQ කියන්නේ ඕක හොයන විදිහ තමා අපිට ඊට පස්සේ පල්ලෙහෙන් දෙන්නේ අපි ඉස්සල්ලාම ආර්ථික අනු ප්‍රමාණය කියන එක මොකක්ද කියලා ලියාගෙන ඉමු මෙහෙම ලියා ගන්න වාර්ෂික අනුම් පිරිවැය හා වාර්ෂික අනුම් පිරිවැය හා වාර්ෂික තොග පවත්වාගෙන යෑමේ පිරිවැය වාර්ෂික තොග පවත්වාගෙන යෑමේ පිරිවැය එකිනෙකට සමාන වන පරිදි එකිනෙකට සමාන වන පරිදි මුළු තොග පාලන පිරිවැය මුළු තොග පාලන පිරිවැය අවම වන පරිදි අවම වන පරිදි වරකට ඇනවුම් කළ යුතු වරකට ඇනවුම් කළ යුතු තොග ප්‍රමාණය ආර්ථික ඇනවුම් ප්‍රමාණයයි ආර්ථික ඇනවුම් ප්‍රමාණයයි ළමයි ඊළඟකට තරුවක් දාගන්න ආර්ථික අනුම් ප්‍රමාණ ආකෘතියේ මූලික උපකල්පන කීපයක් තියෙනවා මේ උපකල්පන පාඩම් කරගන්න විභාගෙදි ඔයාගෙන් මේ උපකල්පන ටික අහනවා කීපයක් එතකොට ඒ කීපය ඔයා මතක තියාගන්න ඕන නැත්තම් මේ ඉරි ගහන පේපර් එකේ තෝරන පේපර් එකේ ඔයාගෙන් අහනවා ආර්ථික අනුම් ප්‍රමාණයේ උපකල්පන නොවන්නේ හෝ වන්නේ මින් මොනවාද කියලා අහනවා එතකොට දැනගෙන ඉන්න ඕනනේ ලියන්න මෙහෙම එක පාරිභෝජන අනුපාතය කාලය පුරා තියෙනවනේ සෝරි සෝරි පාරිභෝජන අනුපාතය කාලය පුරා නොවෙනස්ව පවතී. ඒ කියන්නේ මේ අවුරුද්ද පුරාම අපි උපකල්පනය කරෝ පාරිභෝජනය ඒ විදිහටම තියෙනවා. ද්‍රව්‍ය ඉල්ලුම නියතයි. අපෙන් ද්‍රව්‍ය ඉල්ලන ප්‍රමාණය නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ද්‍රව්‍ය ඇනවුම් කරන සම්පූර්ණ තොගෙම එකවර ශාඛාවට ලැබෙන බව මම 1000ක් ඔගේ ඉල්ලුවනම් 1000ම එක සැරේ තමයි ගබඩාවට එන්නේ. අය වෙන වෙනම කෑලි විදිහට එන්නේ නැහැ. ඊළඟ ship එකේ මේ මොනවාද නැවේ එක කොටසක් ඊළඟ නැවේ එක කොටසක් එහෙම එන්නේ නැහැ. එකම නැවේ එකපාරට එනවා. ඊළඟ යලි යනවුන් කාලය નિවර්ධිව දන්නා බව. අපි යලි යනවුම් කරන්න ඕන කාලය මොන කාලයේද කියලා નિවර්ධිව දන්නා බව. තව තියනවා ළමයි. කීපයක් ලියා ගන්නකෝ. තොග පවත්වා ගැනීමේ පිරිවැය නිශ්චිත බව තොග පවත්වා ගැනීමේ පිරිවැය නිශ්චිත බව අය තොග ඒකකයක මිල නිශ්චිත බව තොග ඒකකයක මිල නිශ්චිත බව
ඊළඟට අවම තොග මට්ටම අවම තොග මට්ටම ශූන්‍ය මට්ටමේ පවතින බව අවම තොග මට්ටම ශූන්‍ය මට්ටමේ පවතින බව හරි EOQ හොයන ළමයි සූත්‍රයක් තියෙනවා. දැන් තියරිය මතක තියාගන්න. EOQ කියන්නේ වරකට ගෙන්වන ප්‍රමාණය. ඒ ටික විතරක් මතක තියාගන්නකො. එක වරකට ව්‍යාපාරයේ ගෙන්විය යුතු ප්‍රමාණය. EOQ කියන්නේ මොකද තියරිය ඕන වෙන ඉස්සරහට ගණන් හදද්දී සමීකරණේ විතරක් නෙමෙයි. ඔයාට ඒක හොයාගන්න ඕන නම් මෙන්න economic order quantity. එහෙම නැත්නම් ආර්ථික අණුවුම් ප්‍රමාණය. එහෙම නැත්නම් මේකට කිව්ව තව මොකද්ද ළමයි යලි අණුවුම් ප්‍රමාණය. පටල ගන්න එපා. මෙන්න මේ දෙක සංකල්ප දෙකක් කියන කතාව යලි අණුම් මට්ටමයි යලි අණුම් ප්‍රමාණයයි කියන්නේ දෙකක් හොඳේ දැන් යලි අණුම් ප්‍රමාණය තමයි අපි මේ දැන් කතා කරන්නේ එහෙම නැත්නම් මේකට කියනවා ආර්ථික අණුම් ප්‍රමාණය කියලා මේ යලි කියන යලි අණුම් කියන වචන තිබුණා කියලා දෙක එකක් කියලා හිතන්න එපා उपरीको वर्गमूल लखन मे सी अल्लट वर्गमूल इतकोट टू कि नियतया देख देवनी लाखम डी किमांड किलुमने වාර්ෂික ඉල්ලුම මෙතන එතකොට දෙන්නේ වාර්ෂික ඉල්ලුම CO CO කියන්නේ ළමයි ඕඩරින් කොස්ට් කියන්නේ මොකද ඕඩර් කරනවා කියන්නේ ඇනවුම් කොස්ට් කියන්නේ පිරිවැය එහෙනම් මේන්නේ ඇනවුමක පිරිවැය ඇනවුමක එක ඇනවුමක පිරිවැය ඊළඟට මෙතන CH CH කියන්නේ ළමයි හෝල්ඩින් කොස්ට් එක හෝල්ඩ් කරනවා කියන්නේ තබා ගන්නවා තබා ගැනීමේ පිරිවැය එහෙනම් ඒකකයක් තබා ගැනීමේ පිරිවැය මෙන්න මේ කියන දේවල් ටික මේකට ආදේශ කරලා කැලලකින් වර්ගමූල බැලුවම ළමයි ඔයාට එනවා EOQ ඒකක ප්‍රමාණය කියන්නේ ඔයා එක සැරේකට ගෙන්නන්න ඕන ප්‍රමාණය හරි දැන් ඔයාට අභ්‍යාසයක් දීලා තියෙනවානේ පළවෙනි අභ්‍යාසය මේ සමීකරණය හරි එකක් හරිනේ ප්‍රශ්නයක් නැහැ පළවෙනි අභ්‍යාසය ඔයාට විස්තර ටිකක් දීලා තිනවා ඉල්ලනවා යලි යනවුම් මට්ටම පළවෙනි එක මම පළවෙනි එක විතරක් වාඩ කරලා පෙන්නනවා යලි යනවුම් මට්ටම සූත්‍ර ලියන්න එතකොටයි මතකෙ හිටින්නේ විභාගෙත් අනිවාර්යෙන්ම ලියන්න යලි යනවුම් මට්ටම සමානයි උපරිම පාරිභෝජනය ගුණ කිරීම මම කෙටියෙන් ලියන්නේ उपरीम पारिभोजने गाने दीलतीयनवालम उपरीम पारिभोजने सत्यकट एकक तुन सीयाय उपरीम अनवुं खालय ओयागे गाने दीलतीयनवालम यली अनवुं खालय कियला पेनवद तीयनवा पिटु अंक 35 उदम यली अनवुं खालय सति 5යි ඉර 7ක් තියෙනවා පහ කියන්නේ ළමයි අවම කාලය හත කියන්නේ උපරිම කාලය නා උපරිමයෙන් යනවා එනවුම එන්න උපරිම සති හතක් එහෙනම් මෙන්න ගුණ කරන්න එතකොට වාටනවා යලි යනවුම් මට්ටම ඒකක වලින් එන්නේ
ඒකක 7යි 14යි 21යි 2100යි පළවෙනි එකට උත්තරය රෝම ඉලක්කම් 1ට ඊළඟට දෙවැනි එක අවම තොග මට්ටම සූත්‍රය මොකක්ද අවම තොග මට්ටම තියන්නේ ළමයි යලි අණුම් මට්ටමට යටි එහෙනම් අපි ලියන සූත්‍රය යලි අණුම් මට්ටම අඩු කිරීම සාමාන්‍ය පරිභෝජනය සාමාන්‍ය අණුම් කාලයෙන් ගුණ කරනවා සූත්‍ර දැන් මතක තියෙන්න ඕන යලි අණුම් මට්ටම අපි හොයාගත්තනේ 2100 සාමාන්‍ය පරිභෝජනය සාමාන්‍ය පරිභෝජනය ගානේ දීලා නෑ ළමයි එහෙනම් සාමාන්‍ය පරිභෝජනය හොයන්නේ කොහමද උපරිම පරිභෝජනයට අවම පරිභෝජනය එකතු කරලා දෙකෙන් බෙදනවා එහෙනම් දැන් ළමයි උපරිම පරිභෝජනය කීයද උපරිම පරිභෝජනය 300යි අවම පරිභෝජනය කීයද 150යි මේක දෙකෙන් බෙදන්න අය ගුණ කරනවා සාමාන්‍ය නුම් කාලේ ගාණේ දීලත් නැහැ අවම කාලයේ දීලා තියෙනවා පහක් උපරිම කාලයේ දීලා තියෙනවා හතක් බෙදීම දෙක මෙන්න මේක විසඳලා ගන්න වෙනවා 2100 ඍණ මෙතන 450යිනේ 450 දෙකෙන් බෙදුවම දෙවරක් දෙකයි දෙවරක් දෙකයි දෙවරක් පහයි 225යි ගුණ කිරීම 7යි 5යි 12යි 12 බෙදීම 2 කියන්නේ 6යි එහෙනම් 2100 අඩු කිරීම 6 වරක් 5 30යි 6 වරක් 2 12යි 13යි 14යි 15ෙන් 5 දැම්මා එකක් ඉතුරුයි 6 වරක් 2 12 එකයි 13 2350යි එහෙනම් මේක විසඳුම ළමයි ඔයාට අවම තොග මට්ටම එන්න ඕන සාමාන්‍ය පරිභෝජනේ ළමයි ගානේ දීලා තියෙනවා. එතකොට දීලා තියෙනවා නම් මෙහෙම යන්න අවශ්‍ය නැහැ. දීලා නැත්නම් මෙහෙම හදාගන්න බලන්න එතනත් උත්තරය. එතකොට උත්තර දෙකක් එන්නේ. අපිට සාමාන්‍ය පරිභෝජනේ ගානේ දීලා තියෙනවා. ඒ සාමාන්‍ය පරිභෝජනේ ගන්න 250යි. මම දැක්කේ නෑ ඒක දීලා තියෙනවා කියලා. එතකොට 250 මෙතෙන්ට ගන්න. එතකොට 250 හෙව්ව 6ක් කියන්නේ 6 වරක් 5 30යි 3ක් විතරයි 6 වරක් 2 12යි 10 14යි 15 1500යි. එතකොට එනවා ළමයි 600ක්. මතක තියලා මේක ඒකක වලින් කියලා ලියන්න. අවම තොග මට්ටම ඒකක 600යි. ඔන්න දෙවැනි එකට උත්තරය. ඊළඟට අපි තුන්වැනි එකටත් හොයමු. උපරිම තොග මට්ටම උපරිම තොග මට්ටම තියෙන ළමයි යලි ඇණවුම් මට්ටමට වඩා ඉහළින්. එතකොට එහෙනම් අපි ලියනවා යලි ඇණවුම් මට්ටම එකතු කිරීම EOQ ඒ කියන්නේ යලි ඇණවුම් ප්‍රමාණය අඩු කිරීම අවම පරිභෝජනය ගුණ කිරීම අවම ඇණවුම් කාලය සූත්‍ර ලියන්න යලි අණුම් මට්ටම ඒකක 2100යි EOQ බලන්න ළම යලි අණුම් ප්‍රමාණය ගානේ දීලා නැත්නම් හොයා ගන්න ඕන ගානේ දීලා තියෙනවා යලි අණුම් ප්‍රමාණය කියලා 35 පිටුවේ උඩින්ම දීලා තියෙනවා ඒකක 2000යි එහෙනම් ඒ ඒකක 2000 එකතු කළා අඩු කිරීම අවම පරිභෝජනය අවම පරිභෝජනය 150ක් දෙනවා අවම අණුම් කාලය අවම අණුම් කාලය අපිට ගානේ ගන්න පුළුවන් 5ක් කියලා තියෙනවා එහෙනම් 2100යි 2100 4100යි එකෙන් අඩු වෙනවා 0.5 පස්සර පහ 25යි 2ක් ඉතුරුයි පස්සරක 5යි 6යි 7යි 850යි එහෙනම් 4100න් 750ක් අඩු කරනවා බලන්න 3450ක් දෙන්නේ කියලා 3350 ද
තුන්දාස් තුන්සිය පණහයි ඒකක තුන්වැනි එක ඔය විදිහටයි එන්නේ ඊළඟට හතර සාමාන්‍ය තොග මට්ටම දැන් ළමයි සාමාන්‍ය තොග මට්ටම හොයන්න සූත්‍ර දෙකක් තියෙනවානේ ඒ දෙකටම අපි හොයමු සාමාන්‍ය තොග මට්ටම උත්තර දෙකක් එන්නේ හැබැයි සාමාන්‍ය තොග මට්ටම හොයන්න පුළුවන් ළමයි උපරිම තොග මට්ටම එකතු කිරීම අවම තොග මට්ටම බෙදීම දෙක උපරිම තොග මට්ටම අපි හොයාගත්තා ඒකක 3350යි අවම තොග මට්ටම හොයාගත්තා ඒකක 600යි බෙදීම දෙක එතකොට 3350 600කට 600ට එකතු කරුවාම ළමයි 3950යි ඒක බෙදීම දෙක දෙවරක් එකයි දෙවරක් 9 18යි 1975යි ඒකක මේ විදිහට හැව්වොත් සාමාන්‍ය තොග මට්ටම 1975යි කෙනෙක් මේ විදිහට හොයන්න නැතුව සාමාන්‍ය තොග මට්ටම ඊළඟ සූත්‍රයට අනුව හැව්වොත් සාමාන්‍ය තොග මට්ටම සමානයි අවම තොග මට්ටම එකතු කිරීම EOQ බෙදීම 2 අවම තොග මට්ටම 600යි EOQ ගානේ දීලා තියෙනවා 2000යි 2000 බෙදීම 2 කියන්නේ 1000යි එතකොට 1600යි මෙහෙම බලද්දි එන්නේ ඔන්න ඔය දෙවිදියටම ළමයි සාමාන්‍ය තොග මට්ටමුත් හදාගන්න දෙවැනි එක ඉසට් නැමැති ද්‍රව්‍යයක් සම්බන්ධ තොරතුරු ඔබට දක්වා ඇත යලි ඇනවුම් මට්ටම යලි ඇනවුම් මට්ටම සමීකරණය උපරිම පාරිභෝජනයේ ගුණ කිරීම උපරිම ඇනවුම් කාලය උපරිම පාරිභෝජනය උපරිම භාවිතය සතියකට ඒක 800යි කියලා දෙනවා උපරිම ඇනවුම් කාලය හොයාගන්න පුළුවන් ඇනවුම් කාලය අවම සති 4යි උපරිම සති 6යි කියලා දෙනවා එහෙනම් 6යි එහෙනම් ඒකක එනවා 8 වරක් 6 48යි කියන්නේ 4800යි ඊළඟ උපරිම තොග මට්ටම උපරිම තොග මට්ටම හොයන සූත්‍රය යලි ඇනවුම් මට්ටම එකතු කරනවා යලි ඇනවුම් ප්‍රමාණය කියන්නේ EOQ අඩු කරනවා අවම පරිභෝජනය ගුණ කිරීම අවම ඇනවුම් කාලය යලි ඇනවුම් මට්ටම 4800යි EOQ ප්‍රමාණය ආර්ථික ඇනවුම් ප්‍රමාණය එහෙම නැත්නම් යලි ඇනවුම් ප්‍රමාණය කියලා දීලා තියෙනවා 4000යි ඒකෙන් අඩු කරනවා අවම පරිභෝජනය සති 4යි අවම ඇනවුම් sorry අවම පරිභෝජනය සතියකට 300යි අවම ඇනවුම් කාලය 4යි එහෙනම් 4800ට 4000 එකතු වුණාම 8800යි ඒකෙන් අඩු වෙනවා 4 8යි 12යි 1200යි එතකොට 600යි 7600යි ඒකක ඔන්න දෙවැනි එකට උත්තරය. ඊළඟට ළමයි අපි යනවා තුන්වැනි එකට. පහත දක්වා ඇත්තේ සීමිත ටයිට් සමාගම් ගබඩා කරුගෙන් ලබාගත් තොරතුරුය. ඊළඟට මොකද ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන්නේ EOQ මට්ටම ඊළන්නේ. EOQ සමානයි TUTCO බෙදීම හෝල්ඩින් කෝස්ට් වර්ගමූල කැල් එක ගන්න වෙයි අතට ඔයාට. ෆෝන් එකෙන් බෑ මේක කරන්න වාර්ෂික පරිභෝජනය අපි දෙක දානවා ගුණ කිරීම D වලින් කියන්නේ ළමයි පරිභෝජනය නැත්නම් ඉල්ලුම වාර්ෂික පරිභෝජනයේ ඒකක 10000ක් තියෙනවා 10000න් ගුණ කළා ගුණ කිරීම CO කියන්නේ ඕඩරින් කෝස්ට් ඇනවුමක පිරිවැය 1000යි බෙදීම
හෝල්ඩින් කෝස් පවත්වාගෙන යෑ මේ වාර්ෂික පිරිවැය ඒකක මිලියන් 110යි. ඒකක මිල ළමයි 100ක් දෙනවනේ. සීයෙන් 110ක් කියන්නේ දහයයි. එහෙනම් දහයෙන් බෙදුවා. මෙන්න මේකට වර්ගමූල දැන් බලන්න. බලන්න කීයක් එනවද කියලා කැල්ල කරගෙන බලන්න ඒකක කීයක් එනවද කියලා. බලන්න ඔයාලා ගන්න උත්තර ටික දාන්න. එතකොට වර්ග කෙරුවාම ඒක 14යි 14.2ක් එන්න ඕන. හරි දැන් අපි කෙලින්ම යමු ළමයි දැන් මේක තමයි පාඩමේ අන්තර්ගතය මේ සූත්‍ර ටික තියෙනවා ඊළඟට අර තියරි දැනුම ඕන පාස් පේපර්ස් වල අහලා තියෙන්නේ අන්නේ මම දැන් මේ තාක් කරගෙන ආපු දේවල් ටික අපි 2006 පේපර් එකේ දෙවනි පේපර් එකේ දෙවනි කොටසේ අහපු ප්‍රශ්නෙට යමු රබර් ආශ්‍රිත අයිතමයක් නිෂ්පාදනය කරන ලබන මොහිදින් සමාගම මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය P නැමැති අමුද්‍රව්‍ය බාහිර සැපයුම් කරුවන්ගෙන් ලබා ගනී. ඇස්තමේන්තු වලට අනුව මෙම අමුද්‍රව්‍යයේ උපරිම පාරිභෝජනයේ මාසකට ඒකක 1500යි. අනුපරිම පාරිභෝජනය දෙන ආවම් පාරිභෝජනයේ මාසකට 500යි. තාදුපරිම අනුම් කාලයේ මාස 4යි, ආවම් අනුම් කාලයේ මාස 2යි, ආර්ථික අනුම් ප්‍රමාණය ඒකක 4000යි. ඉල්ලන්නේ මොනවාද? අපි දන්න මේ තොග මට්ටම් ටික ගණනය කරන්න කියලායි මෙයා ලපෙන් ඉල්ලන්නේ. එහෙනම් ළම ඉක්මනට අපි හොයාගෙනමු අපි දන්න මේ තොග මට්ටම් ටික. සූත්‍රත් ලියන්න ඕන සූත්‍ර ලියාගෙනමයි ගාන හදන්න ඕන මම විනාඩි 4ක් දෙන්න ඉක්මනට ඉවර කරන්න ළමයි අංක 1 යලි ඇනවුම් මට්ටම මම සූත්‍රය ලියන්නේ නැහැ උපරිම පරිභෝජනයේ ගුණ කිරීම උපරිම ඇනවුම් කාලය ඕකනේ සූත්‍රය උපරිම පරිභෝජනයේ දීලා තියෙනවා 1500ක් ඒකක උපරිම ඇනවුම් කාලය දීලා තියෙනවා මාස 4යි එතකොට එනවා ළමයි ඒකක 6000යි අනිවාර්යයෙන්ම ඒකක කියලා උත්තරේ ලියන්න ඕන ඊළඟට 2 අවම තොග මට්ටම අවම තොග මට්ටම හොයන සූත්‍රයේ ළමයි යලි යනවුම් මට්ටමෙන් අඩු කරනවා සාමාන්‍ය පරිභෝජනයේ ගුණ කිරීම සාමාන්‍ය යනවුම් කාලය දැන් සාමාන්‍ය පරිභෝජනයේ ගාණේ දීලා නැහැනේ එහෙනම් සාමාන්‍ය පරිභෝජනයේ හොයන්නේ කොහමද උපරිම පරිභෝජනයට අවම පරිභෝජන එකතු කරලා දෙකෙන් බෙදනවා උපරිම පරිභෝජනය 1500යි අවම පරිභෝජනය 500යි දෙකෙන් බෙදුවම සාමාන්‍ය පරිභෝජනය එනවා එහෙනම් සාමාන්‍ය පරිභෝජනයේ ගුණ කිරීම සාමාන්‍ය නුම් කාලය සාමාන්‍ය නුම් කාලය දීලා නැහැ එතකොට ඒකත් හොයන්නේ උපරිම නුම් කාලයට එකතු කරන අවම කාලය බෙදනවා දෙකෙන් එහෙනම් 6000 ඍණ 10 ගුණ කිරීම 4 2 6 2 6 2කින් බෙදුවම 3යි. එතකොට එන්නලා මෙතන 3000යිනේ. 3000යි. ආම තොග මට්ටම ඒකක 3000යි. ඔන්න දෙකට උත්තරය. 3. උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම හොයන සූත්‍රයේ යලි යනවුම් මට්ටම ඒ කියන්නේ 6000 එකතු කිරීම EOQ EOQ ප්‍රමාණය ගානේ අවසානට දීලා තියෙන ආර්ථික යනවුම් ප්‍රමාණය 4000යි අඩු කිරීම අවම පරිභෝජනයේ ගුණ කිරීම අවම යනවුම් කාලය අවම පරිභෝජනයේ ඒකක 500යි අවම යනවුම් කාලයේ 2යි
මාස දෙකයි. එහෙනම් මේක විසඳුවාම මෙතන එනවා 10000යි 64යි 10000යි. මෙතන 10000යි. එතකොට 9000යි. ඒත් එන්නේ ළමයි ඒකක වලින් උත්තරය. ඒකක 9000යි. 4 සාමාන්‍ය තොග මට්ටම ගණනය කරන්න. සාමාන්‍ය තොග මට්ටම ඔයාට ආකාර දෙකකින් සාමාන්‍ය තොග මට්ටම හොයන්න පුළුවන් නේ. පළවෙනි ආකාරයේ ගත්තොත් උපරිම තොගය එකතු කිරීම අවම තොගයේ බෙදීම දෙක. උපරිම තොගය 9000යි. අවම තොග මට්ටම 3000යි. බෙදුවා දෙකෙන්. එතකොට එනවා ඒකක 6000යි. කොහොම ගන්නත් පුළුවා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් සාමාන්‍ය තොග මට්ටම හොයන්න EOQ බෙදීම දෙක එකතු කිරීම අවම තොග මට්ටම. එහෙම නැත්නම් කරන්න පුළුවන් අවම තොග මට්ටම එකතු කිරීම EOQ බෙදීම දෙක. එහෙනම් ළමයි අවම තොග මට්ටම 3000යි EOQ ගානේ දීලා තිබුණා 4000යි බෙදීම දෙක. එතකොට එනවා ඒකක 5000ක්. ඒකක 5000යි. හරි. ඔන්න ළමයි ආයන්නට උත්තරය. ඊළඟට මේකේ ආයන්න කියලා කොටසකුත් තියෙනවානේ. පිරිවැය ව්‍යුහයේ ඇතු වූ වෙනස්කම් නිසා පී අමුද්‍රව්‍යෙහි ආර්ථික ඇනුම් ප්‍රමාණය සංශෝධනය කිරීමට මොහිදීන් සමාගම බලාපොරොත්තු වේ. සංශෝධිත ඇනුම් කිරීමේ පිරිවැය ඇනුමකට 10000ක සංශෝධිත තොග පවත්වාගෙන යෑමේ පිරිවැය ඒකකයකට වර්ෂයක් සඳහා 100ක අමුද්‍රව්‍ය සඳහා වාර්ෂික ඉල්ලුම ඒකක 125000ක ඉල්ලනවා. ආර්ථික අනුම් ප්‍රමාණය ගණනය කරන්නලු. ඊළඟට ඉල්ලනවා දෙක ආර්ථික අනුම් ප්‍රමාණය වෙනස් වීමින්ද ඉහත අයන්නේ ගණනය කරපු තොග මට්ටම් වල මොන තොග මට්ටම් වෙනස්කම් වලට භාජනය වෙනවද කියලා ලියන්නලු. ගණනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා දෙවෙනි එකේ කියනවා. හරි. මුලින්ම ඔයා EOQ තොග මට්ටම හොයලා ඉන්න ළමයි. නව EOQ මට්ටම ආයන්නට උත්තරය. සූත්‍රය මල් ලියන්න. EOQ සමානයි 2ක බෙදීම CH වර්ගමූල. මෙන්න මේක හොයන්න. අපි හදමු 2 ගුණ කිරීම D කියන ළමයි ඩිමාන්ඩ් එක. ඒ කියන්නේ ඉල්ලුම. ඉල්ලුම අපිට දෙනවා ඒකක 125000යි. ගුණ කිරීම CO කියන්නේ ඕඩරින් කොස්ට් එක. ඕඩර් කරන්න යනවා 10000ක්. බෙදීම CH හෝල්ඩින් කොස්ට් එක CI. මෙන්න මේක විසඳලා ඒකේ වර්ගමූලය ගන්න ඕන. ඔයාලට එන්නේ ඒකක කීයක්ද බලන්න. ඒකක 5000ක් දෙන්න කියලා බලන්න. ඔව් හරියට කැල් කරලා බලද්දී එකක 5000ක් එනවා. ඊළඟට ළමයි මේකේ රෝමිලක්කන් එකේනේ මේක ඉල්ලන්නේ. රෝමිලක්කන් දෙකේ ඉල්ලනවානේ ආර්ථික අනුම් ප්‍රමාණය මත වෙනස් වෙනවා නම් ඉහත අයන්නේ තියෙන දේවල් වලින් මොනවාද වෙනස් වෙන්නේ කියලා අහනවා. ආර්ථික අනුම් ප්‍රමාණය කියන වටිනාකම අරගෙන අපි හොයන දේවල් මොනවාද කියලා චුට්ටක් බලන්න. අවම තොග මට්ටම හොයනවාද? නෑ. උපරිම තොග මට්ටම හොයනවා. මේ මෙතන දාන්න EOQ නේ. එහෙනම් වෙනස් වෙනවා ළමයි උපරිම තොග මට්ටම අනිවාර්යෙන්ම. අය වෙනස් වෙනවා. සාමාන්‍ය තොග මට්ටම හොයද්දී උගලම එක විදියක් මෙන්න මේක මේ ක්‍රමයට යද්දී ඒත් EOQ භාවිතා කරගෙන සාමාන්‍ය තොග මට්ටමත් වෙනස් වෙනවා. ඔන්න ඔය දෙක ලියවෙන්න ඕන. උපරිම තොග මට්ටම අනිත් එක සාමාන්‍ය තොග මට්ටම. උත්තර දෙක එන්න ඕන මේ විදියට. හරි. ඊළඟට යන්න ඊළඟ අභ්‍යාසයට. 2007 පේපර් එකෙත් ඔය ද්‍රව්‍ය පිරිවැයකරණය සම්බන්ධයෙන් ආපු
एल के देखा संबंध गाना सीमित जयमुतु समागमे गबड़ा लेजरे असंपूर्ण उद्धृत अपहात देखे पाइपो क्रमेट तो गागे किरी में क्रमे अटते गबड़ा लेजर गिनु संपूर्ण करंडाई ती एनहे नल्लामाई ओया ट्यूट के उतन में संपूर्ण कलात कमाक नहीं वेनम पोते में एक इक्मन रोल करगेन करा कमाक नहीं है भाई इक्मन टे वैडे वेन्नो ना रोल करगान को गबड़ा लेजर है में कियन विधि है हताई एक एक सीया तीन नमा अट सीया गाने मैं पहले किन लिया गाना मैं कुमार गिले सीया टा एक एक सीया तीन नमा अट सीया गाने हताई दहाई एक एक देसीया गाना वा रुपिया दहाई गाने तोड़ बाटी ना तो मैं दे दा हाई शेषे तीरोट आहम एक एक देसीया के नमा के ने सीया तीन कपड़ा और देसीया काम तुम सीया के नमा එතකොට මුළු වටිනාකම 2800ක් වෙනවා. එතකොට අපි නැවත ලියා ගන්නවා ඒකක 200ක් වෙනවා රුපියල් ඒකකයක්. අ මෙතන වටිනාකමනේ 800. මෙතන ඒකකයක් තියෙන්නේ ළමයි 800 බෙදීම 100 කියන්නේ 8 ගාන. මෙතන අපි 200 ගන්න ඒකකයක් රුපියල් 10 ගාන. හරි. එතකොට ඔන්න පළවෙනි හිස්තැනට අදාළව දේ පිර වුණා. 300යි 2800යි උත්තරේ වෙන්න ඕන. ඊළඟට ජුලි 10 ජුලි 12 7 12 ඒකක 50ක් නැවත ගන්නවා ඒකකයක් 12 ගන්න එතකොට වටිනාකම 600යි ඒකක ප්‍රමාණය මෙතන වෙනවා 300 දැන් 50ක් එද්දි 350යි 600ක් එකතු වෙද්දි 3400 ඕන්න එහෙනම් දෙවෙනි හිස්තැනක් ඉර වුණා පැත්තකින් අපි ලියා ගන්නවා මොකක්ද ඒකක 50ක් වෙනවා රුපියල් 12 ගානේ පයිපෝ ක්‍රමයේදී මම පැත්තකින් ලියා ගන්න එක ලේසි නැත්නම් අපිට මේක දිහා බලලා හිතන්නේ කොත් කලවම් වෙන ඔළුව 7යි 12ට පස්සේ 7යි 18 ඒකක 200ක් නිකුත් කරලා තියෙනවා ඒකක 200ක් නිකුත් කරද්දී ඒකක මිල හැදෙන්න ඕනනේ දැන් ළමයි අපි බලනවා ඒකක 200ම එකම මිලට දෙන්න පුළුවන්ද දෙන්න බෑනේ ඇයි ඒකක 100ක් අට ගන්න තියෙන ඒකක 200ක් 10 ගන්න තියෙන්නේ එහෙනම් අපිට මේ ඒකක 200 එකම මිලකට දෙන්න බෑ එතකොට අපි මේකෙන් මේ 200 ළමයි අපි 100ක් යවනවා රුපියල් 8 ගානේ මේ 100 අරිනවා රුපියල් 8 ගානේ එතකොට 200ෙන් ඒ 200 සඳහා ඒක 100ක් දුන්නාම තව 100ක් දෙන්න ඕන ඉතුරු 100 දෙන්න වෙන්නේ රුපියල් 10 ගානේ එනං ඉතුරු 100 රුපියල් 10 ගානේ අපිට දෙන්න වෙනවා හරි එතකොට මේ 10 ගානේ තොග වලින් ඉතුරු වෙන්නේ 100යි දැන් මෙතන අපි ඕක පිළිවෙලකට හදා ගන්න ඕන දැන් අපිට මෙතනදී ගබඩා ලෙජරේ ළමයි ඒකක මේ 200 එකපාර මෙහෙම යා දුන්නට අපිට මේක 200 කී මේ 200 රුපියල් 8 ගානේ කීයක්ද 10 ගානේ කීයක්ද කියලා වෙන් කරන්න බෑ නේද? ඒක හින්දා මේ 200ක් මෙහෙම බෙදාගමු. 100ක් 8 ගානේ ඉතුරු 100 10 ගානේ. එතකොට 100ව 8ක් 800යි 100ව 10ක් 1000යි. ඔන්න ඔය විදිහට වෙන වෙනම උතර හදන්න මේ කියන ඔයාලට ඇත්තටම කිව්වොත් මේ මේක ඔයාගේ පොතේ රූල් කරගෙන තමයි හදාගන්න වෙන්නේ. අද දැන් අපි බලනවා ඒකක ප්‍රමාණ වටිනාකම 1800ක් ඉවත් වෙනවනේ ගබඩාවෙන් 3400ක් තියෙන ගබඩාවෙන් 1800ක් ගියාම ළමයි 1600ක් වෙනවා වටිනාකම 350ක් තියෙන ගබඩාවෙන් 200ක් ගියාම ඒ සේරම වුණාම ළමයි 150ක් වෙනවා ගබඩාවේ තියෙන තොග ඊළඟට 7යි 22 ඒකක 300ක් රුපියල් 15 ගානේ ගන්නවා එතකොට 4500යි
ලියනා මෙතන ඒකක 300ක් කිය ගන්න රුපියල් 15 ගානේ එතකොට අපි මෙතන හදා ගන්නවා තොගය 150ට 300 එකතුනහම 450යි මේ 1600ට 4500 එකතුනහම 6100යි ඔන්න ඒ හිස්තනත් පිර වුණා ඊළඟට 7:31 අවසාන එක ඒකක 150ක් ඉල්ලන්නේ නිකුත් කරන්න අපි බලනවා ඒකක 150ක් දෙන්න පුළුවන් දෙකව වටිනාකම් ඉන්නේ නැහැ ඒකක 100ක් දුන්න හැකි 10ෙන් 150ක් ඉල්ලන තැනට ඒක 100ක් දෙනවා එතකොට තව ඒකක දෙන්න ඕන මේ ඒකක 100 දෙන රුපියල් 10 ගන්න එතකොට මේ තොගේ නැති වෙනවා ඉතාව දෙන්න ඕන ඒකක 50ක් ඒක දෙන්න පුළුවන් රුපියල් 12 ගන්න එහෙනම් මේ 150 දෙන්න වෙන්නේ මෙහෙමයි 100ක් දෙන්න වෙනවා 10 ගානේ ඉතුරු 50 දෙන්න වෙනවා 12 ගානේ මෙතන එනවා 1000යි මෙතන එනවා 600යි මේ සියල්ලම ගියාට පස්සේ කියන්නේ තොගේ සම්පූර්ණ 150 ගියාට පස්සේ 450 150 ගියාම ළමයි 300යි වටිනාකම 6100ෙන් 1600ක් ගියාම 4500යි එහෙනම් මෙන්න හිස්තැනට එන අගය. ඔය විදිහටයි මේක හැදිලා තියෙන්නේ. වැරදි තියනවා නම් හදා ගන්න. දෙදාස් අටේ උසස් පෙළ ගාන. නැති තොරතුරු ලියා ගන්න අවම පොරොත්තු කාලේ දීලා නැහැ. ඒකේ ඒක දින දෙකයි. ගාන හදන්න ගන්න. යාලියනෝම් ප්‍රමාණය යාලියනෝම් ප්‍රමාණය කියන ළම යාලියනෝම් මට්ටම නෙමෙයි අර උපරිම පරිභෝජන ගුණ කිරීම උපරිම නෝම් කාලයේ ඒ සූත්‍රය භාවිත කරලා ගන්න එක නෙමෙයි මේ ඉල්ලන්නේ ආර්ථික නෝම් ප්‍රමාණය EOQ මට්ටම නා EOQ හොයන්නේ සූත්‍රය අපි ලියමු ටූට්කෝ බෙදීම CH වෙන්න මේ ලකුණ එතකොට දැන් ළමයි ඕකනේ ප්‍රධාන සූත්‍රය ඒ වුණා දැන් මම මාත්මේ බැලුවේ මේ සූත්‍රය ලිව්වට පස්සේ ඉල්ලුම දීලා නැහැ ගානේ රඳවා ගැනීමේ පිරිවැය දීලා නැහැ ඕඩරින් කෝස්ට් එක දීලා නැහැ ඒවා දීලා නැත්නම් මේ සමීකරණය මොකෝ හොයන්න පුළුවන්ද බෑ පිස්සුද හොයන්න බෑ මේ සමීකරණය හොයන්න බෑ එහෙනම් ළමයි EOQ හොයන්න වෙන්නේ EOQ සම්බන්ධ කරගෙන හොයන සූත්‍ර ටිකක් මේකේ ඇති අන්න ඒකෙන් EOQ සම්බන්ධ කරගෙන හොයන දේවල් තමා ළමයි එකක් උපරිම තොග මට්ටම ඒක හොයනවානේ ඊළඟට සාමාන්‍ය තොග මට්ටම හොයනවා දැන් සාමාන්‍ය තොග මට්ටම ගාණි දීලා නැහැ නා උපරිම තොග මට්ටම දෙනවානේ උපරිම තොගේ ඒකක 4300 කියන උපරිම තොග මට්ටම එහෙනම් ඒකෙන් තමයි අපිට මේක හොයා ගන්න වෙන්නේ අපි ලියනවා සමීකරණය උපරිම තොග මට්ටම සමානයි යලි යනුම් මට්ටමට වඩා උඩින් තියෙන එක යලි යනුම් මට්ටමට එකතු වෙනවා EOQ ඒක තමයි අපිට හොයන්න තියෙන්නේ අඩු වෙනවා අවම පරිභෝජනය ගුණ කිරීම අවම ඇනවුම් කාලය යලි ඇනවුම් මට්ටම ඒකක 1400යි EOQ තමයි හොයන්න තියෙන්නේ EOQ අවම පරිභෝජනය අවම පරිභෝජනය දිනකට ඒකක 50යි කියලා ගානේ දෙනවා අවම ඇනවුම් කාලය අවම පොරොත්තු කාලය කියලා දුන්නේ ඒක අවම ඇනවුම් කාලය දෙකයි ගුණ කරනවා එතකොට ළමයි උපරිම තොග මට්ටම ගානේ දෙනවනේ 4300 ඒක මෙතෙන්ට ආදේශ කරනවා හරි දැන් හොයාගමු 1400යි ධන EOQ ඍණ 50වුව දෙකක් 100යි 4300යි අ දැන් අපි EOQ හොයන්න EOQ තනි කරගමු මේ පැත්තේ EOQ 4300ට මේ පැත්තේ තියෙන ඉලක්කම් ටික එනවා ඍණ 100 මේ පැත්තේදී ධන 100 වෙනවා ධන 1400 මේ පැත්තේදී ඍණ 1400 වෙනවා එහෙනම් EOQ වෙනවා අපිට බලන්න කීයක් එනවද කියලා 4300 4400 1000 1400ක් ගියාම 3000යි ඒකක 3000ක් වෙනවා EOQ මට්ටම
ඊළඟට එතකොට ඒ විදිහට ළමයි EOQ දැන් මේකේ හොයන්න වෙන්නේ සූත්‍ර අර සූත්‍රය භාවිත කරන්න බෑ. උපරිම පරිභෝජනය ඉල්ලනවා. X දිනක උපරිම පරිභෝජනය. ඒ කියන්නේ උපරිම පරිභෝජනය ළමයි ගානේ දීලත් නෑනේ. එහෙනම් උපරිම පරිභෝජනය කියන එකත් අපිට හොයාගන්න වෙන්නේ අර මොනවා හරි සූත්‍රයකින් උපරිම පරිභෝජනය භාවිත කරලා හොයන එකක් හරි සූත්‍රයක් මෙතන ඇති. උපරිම පරිභෝජනය භාවිත කරලා හොයන එකම සූත්‍රය මොකද්ද ළමයි? යලි අණුම් මට්ටම. එහෙනම් යලි අණුම් මට්ටමෙන් තමයි ඒක හොයන්න වෙන්නේ. යලි අණුම් මට්ටම සමානයි උපරිම පරිභෝජනය ගුණ කිරීම උපරිම අණුම් කාලය. එතකොට යලි අණුම් මට්ටම ඒකක 1400යි. උපරිම පරිභෝජනය අපි දන්නේ නැහැ. ඒකයි හොයන්න කියන්නේ x කියලා දාගත්තා. උපරිම අණුම් කාලය අපිට ගානේ දීලා නැහැ. උපරිම අණුම් කාලය ගානේ දීලත් නැහැ. නමුත් ළමයි දැන් මේක හොයාගන්න එපා. දීලා නැත්තම් මේක හොයන්න විදියක් නැහැ නේ. උපරිම අණුම් කාලය හොයන්න පුළුවන්. මෙන්න මේ සමීකරණය භාවිත කරලා හොඳට ටිකක් ওই ගානේ ඇස්සරලා බලද්දී අපිට දීලා තියෙනවා කාලයන් දෙකක්. එකක් තමයි සාමාන්‍ය කාලය, අනිත් එක තමයි අවම කාලය. සාමාන්‍ය පොරොත්තු කාලයේ දින 3යි අවම පොරොත්තු කාලයේ දින 2යි. අපි දන්නවා සාමාන්‍ය පොරොත්තු කාලය හැදෙන්නේ උපරිම කාලය එකතු කිරීම අවම කාලය. අවම කාලය කියන්නේ අවම පොරොත්තු කාලය කියන්නේ බෙදීම දෙක. ඕකනේ සූත්‍රය. සාමාන්‍ය පොරොත්තු කාලයේ දින 3ක් ඇවිල්ලා තියෙනවා. ආදේශ කෙරුවා දින 3. උපරිම අණුම් කාලය හොයන්න ඕන. ඒකටත් x කියලා දාගත්තා. එකතු කිරීම අවම කාලය අපිට ගානේ දුන්නා 2යි කියලා බෙදීම 2. එහෙනම් ළමයි මේ සමීකරණය විසඳන්න 3^2 6යි. x ධන 2යි. එතකොට x වෙනවා ළමයි 6න් මේ පැත්ත 2 ආවම x සමානයි 4යි. එහෙනම් උපරිම අණුම් කාලය 4යි. අද දැන් මේ සූත්‍රය විසඳන්න x තනි කරගන්න. මේ පැති 4න් බෙදුවා නම් හරි නේද? ඔව් 4න් බෙදුවා නම් හරි. එහෙනම් මේක 4න් බෙදෙනවා, මෙතනත් 4න් බෙදෙනවා. එතකොට x වලා ගේනවා x සමානයි 4 8 12 4 5 350යි. මෙන්න උපරිම පරිභෝජනය මේක ඒකක වෙන්න ඕන. ඒකක 350යි. එතකොට මෙතෙන්ට එන්න මේව හදාගන්න ඕන. එතකොට මේ අපි ඉගෙනගත්තු දැනුම දැන් එක එක විදිහට ආදේශ කිරීමක් කරන්නේ සමීකරණ මතක තියාගන්න ඕන කියලා කිව්වේ ඒකයි. හරි. මේක හදාගන්න හදාගත්තේ නැති අය. ලැබීම් නිකුත් කිරීම් ශේෂය කියන්නේ ගබඩා ලෙච්චර් යක්. ඔව් ගබඩා ලෙච්චර් යක් දීලා තියෙනවා. එකක මිල තියෙනවානේ. ඔයාට සටහනේ දීලා තියෙන MRN කියන්නේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර. GRN එක කියන්නේ ලැබීම් ද්‍රව්‍ය ලැබීම් පත. RN කියන්නේ ද්‍රව්‍ය හරවායෝම් පත. අතිරේක තොරතුරු වල මෙහෙම කියනවා. ද්‍රව්‍ය ලැබීම සඳහා යන පොරොත්තු කාලය අනුම් කළ දිනේ සිට නිශ්චිතව දින 3ක්. ඒ කියන්නේ ළමයි ද්‍රව්‍ය ලැබෙන්න පොරොත්තු කාලයේ විදිහට දින 3ක් යනවා. ගබඩාවෙන් නිකුත් කරන ලද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනාගාරයේ RM1 කියන තොගය තොග පහත අයුරුවේ ජනවාරි 1 දිනට ඒකකයක මිල 30 ගානේ ඒක ප්‍රමාණය 50ක් තියෙන මේ දෙන්න ළමයි නිෂ්පාදනාගාරය ඉතුරු වෙලා තියෙන තොග. ජනවාරි 31 දිනට ඒකකයක් 40 ගානේ ඒකක 60ක් ඉතුරු වෙලා තියෙනවා. ඉල්ලන්නේ අවශ්‍ය වන්නේ RM1 කියන අමුද්‍රව්‍ය නිකුත් කිරීමේ මිල ක්‍රමය. මිල ක්‍රම දෙකයි නේ ළමයි තියෙන්නේ අපි අපේ සිලබස් එකට අනුව. ඒ මිල ක්‍රම දෙක මොකද්ද? අපි LKS 2 ඉගෙන ගන්න ඔය මිල ක්‍රම දෙක. එකක් තමයි FIFO ක්‍රමය, අනිත් එක තමයි බරිත සාමාන්‍ය මිල ක්‍රමය. ඔය දෙකෙන් මොන ක්‍රමයේද මේ ද්‍රව්‍ය නිකුත් කරන්න භාවිත කරුවේ කියලා අහනවා. ඊළඟට ආර්ථික අණුම් ප්‍රමාණය අහනවා. යලි අණුම් ප්‍රමාණය කියන්නේ ආර්ථික අණුම් ප්‍රමාණයකට වරකට අපි අණුම් කරන ප්‍රමාණය කීයද කියලා අහනවා. ඊළඟට යලි අණුම් මට්ටම කීයද කියලා අහනවා. යලි අණුම් මට්ටම කියලා කියන්නේ කොච්චර මට්ටමකට තොගේ පහත වැටුණාමද අපි ඕඩර් කරන්නේ කියලා අහනවා. ඊළඟට ජනවාරි මාසයේ නිෂ්පාදනාගාරයේ පාවිච්චි කළ ද්‍රව්‍ය පිරිවැය අහනවා. ඊළඟට ආර්ථික අණුම් ප්‍රමාණය 800ක් වන්නේ නම් වැය වෙන තොග පිරිවැය RM1 සඳහා දැනට වැය වෙන තොග පිරිවැයට වඩා වැඩි වේද
නැතහොත් වෙනසක් නොවේද යන්න සඳහන් කරන්න කියලා කියනවා. හරි. මේ එකේ ඉඳලා පහ දක්වා තියෙන තොරතුරු උපයෝගී කරගෙන ළමයි බලන්න මේ ගානට උත්තර ගන්න. හිතන්න හැමතිස්සම සමහරක් වෙලාවට මම ඔයාලට කිය ප්‍රායෝගිකව පන්තිය අර තියරි කොටස් ඔළුවේ තියෙන්න ඕන. සමහරක් අවස්ථාවලදී සමහර විභාගවලට සමහරක් ඒ වගේ තියරි කොටස් ඕනේ සමීකරණ ටික විතරක් පාඩම් කරගත්තා නම් හරි. නමුත් මෙන්න මේ අවශ්‍ය වන්නේ කියලා මේ අහලා තියෙන 2008 නේද මේක. 2009 පේපර් එකේ ළමයි ඔයාගෙන් මේ තියරි දැනුම අහන්නේ. හරි බලන්න පුළුවන් විදිහට ඔය එකේ ඉඳලා පහ දක්වා තියෙන ප්‍රශ්න වලට උත්තර ටික ගන්න මම විනාඩි වාට දෙන්නම් ඕකට 10ක්. ඔය විනාඩි 10 තුල මේ දේවල් වලට අවශ්‍ය උත්තර ටික ගන්න හැමෝම ළමයි උත්තරයක් ගන්න උත්සාහ කරන්න. එපා වෙයි ගාන හදද්දී. ඒ කියන්නේ ඔයාට නොතේරෙන තැන් තියෙයි නමුත් හදන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරනවා. එතකොට ඔයාට තේරෙයි මේ තැන තමයි මම වරද්දගත්තේ කියලා. අනිවාර්යයෙන්ම හැමෝම හදන්න උත්සාහ කරන්න. මම හදනකම් බලන් ඉන්න එපා. මොනා හරි උත්තරයක් ගන්න. හොඳට ගාන කියවන්න. දැල්ලමයි මේක ඉල්ලනවා නිකුත් කිරීමේ මිල ක්‍රමය. නිකුත් කිරීමේ මිල ක්‍රමය බලන්න නම් ඔය ගබඩා ලෙජරේ දිහා ටිකක් අපි සැලකිල්ලෙන් බලන්න ඕන. බලන්න ගබඩා ලෙජරේ 300ක් ඒක ප්‍රමාණය තිබිලා තියෙනවා. වටිනාකම 9000 තිබිලා තියෙනවා. ඒ කියන ළම ඒකකයක වටිනාකම අපිට හොයාගන්න පුළුවන්. ඔය ශේෂය දිහා බැලුවම ඒකක 300ක් තියෙනවා. වටිනාකම දීලා තියෙනවා 9000ක්. එහෙනම් ඒකකයක මිල 9000 බෙදීම 300 කියන්නේ 30යි. ඊළඟට අය ඊළඟට නිකුත් කරලා තියෙනවා ළමයි 1.2 ඒකක 30ක් මේ ළමයි මේ දෙවෙනි තීරුව වැරදි ඈ මේක මාරු වෙන්න ඕන 2009 නේද මේක තීරු ටික වරද්දලානේ තීලා තියෙන අනේ මුල්ම තීරුවට එන ඔය ලැබීම් තීරුවෙත් ළමයි මුල්ම තීරුවට එන්න ඕනේ ඒකක මිල එක වරද්දලා දිනය විස්තරේ ඒකක මිල එන්න ඕන ඊට පස්සේ ඊළඟ තීරුව තමයි ඒකක ප්‍රමාණය ඒක වාට ගාන හදත් දිනම් තේරෙන්න ඕන වැරදිලා කියලා ඊළාට නිකුත් කිරීම වලත් ඉස්සල්ලාම එන්න ඕන ඒකක මිල ඊළාට එන්න ඕන ඒකක ප්‍රමාණය ඊළාට ශේෂය හරි ප්‍රමා ඒ ශේෂයේ තීරුව හරි ප්‍රමාණය මුලින්ම ඊළඟට වටිනාකම අරේ ඔයා හැදුවේ නැත්තේ ඒක හින්දා වෙන්නද කියලා හිතමුකෝ එතකොට ඒකක මිල 30යි දැන් ඔයා ඒක හරියට හදාගත්තනේ එතකොට ළමයි මුලින්ම නිකුත් කිරීම කරනවා ඒකකයක් රුපියල් 30 ගානේ ඒකක 100ක් එතකොට ඔන්න මේ මිලට තමා නිකුත් කරන්නේ ඊළඟට ආයේ දෙවෙනි නිකුත් කිරීමකුත් වෙනවා කීයද ඒකකයක් රුපියල් 30 ගානේ ඒකක 30ක් ඊළඟට ආයේ ඒකක 40ක් ගන්න ඔයාට පේනවා 2.5 රුපියල් 40 ගානේ ගන්නේ ඊළඟට තියෙන්නේ නිකුත් කිරීම 1.5 ඉඳලා නිකුත් කිරීමේදී මුලින්ම ආපහු ළමයි නිකුත් කරන්නේ 30 ගානේ. දැන් 40 ගානේ නිකුත් කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි මෙයා 30 ගානේ නිකුත් කරන්න හේතුව මේක ළමයි පළමු ලැබීම් පළමු නිකුත් කිරීමේ ක්‍රමය නිසා. පරණ මිල ඉවර වෙනකන් අලුත් මිලට අත තියන්නේ නැහැ. එහෙනම් 30 ඉවරුණාට පස්සේ තමයි ඔයාට පෙනේ ළමයි 40 කියන මිල යටතේ නිකුත් කිරීම කරලා තියෙන්නේ. එහෙනම් ඔයා මෙතන ලියන්න ඕන 5-4 ක්‍රමය. පයිපෝ ක්‍රමය එහෙම නැත්නම් ඔයා දන්න සිංහලෙන් ලිව්ව ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය විදිහට එන්න ඕන පළවෙනි එකට උත්තරය ඊළඟට යලි යනවුම් ප්‍රමාණය කියලා කීයද කියලා අපි චුට්ටක් බලන්න ඕනේ ඒක බලන්න ළමයි අර සූත්‍රයෙන් ගන්න බෑ යලි යනවුම් මට්ටමද ප්‍රමාණය දෙන්නන්නේ යලි යනවුම් ප්‍රමාණයනේ ඒ කියන්නේ එක සැරේකට එක වරකට අපි ගෙන්නන ප්‍රමාණය කීයද කියලා මේ අහන්නේ. ඒ කියන්නේ EOQ හොයන්න අර 2කෝ බෙදීම CH වර්ගමූල එහෙම ගන්න බෑ මේකේ. අපිට මේක ඒක කීයද කියලා හොයන්න පුළුවන් මේ ගබඩා ලෙජරේ දිහා බැලුවම වරකට මෙයාලා ගෙන්නන්නේ කීයක් හැමතිස්සම. බලන්න ළමයි වරකට ගෙන්නන ප්‍රමාණය ලැබීම් තීරුවේ තියෙන්නේ. ලැබීම් තීරුවේ ප්‍රමාණයේ තීරුවේ බලන්න හැමතිස්සම වරකට ගෙන්නලා තියෙන්නේ කීයද?
එකයි පහ දිනේ තියෙන එකේ GRN කියලා තියෙන බාණ්ඩ ලැබීම් පත්‍රයනේ ලැබිලා තියෙනවා ඒකක 1000ක් ඊළඟට අය ලැබීම් තීරුවේ තියෙනවා 1.15 රිටර්න් RN කියන්නේ රිටර්න් ද්‍රව්‍ය ආපසු එවුව ඒ කියන්නේ අපි නිකුත් කරපු ද්‍රව්‍ය අපිට ආපහු ඒක එද්දිනුත් ළමයි ඔය ලැබීම් තීරුවේ ලියවිලා තමයි යන්නේ ඒක ළමයි ගත්තු එකක් නෙමෙයි හරි ඊළඟට මොකද රිටර්න් නෝට් එකක් ගන්න තියෙන්නේ ඊළඟට අය GRN එකක් විදිහට තියෙන්නේ 1.28 1.28ත් බාණ්ඩ අරගෙන තියෙනවා එතකොට ඒ අරගෙන තියෙන්නේ කීයද ඒකක 1000ක් එහෙනම් ළමයි හැම තිස්සෙම යාලා බාණ්ඩ ගන්නේ ඒකක 1000ක් එහෙනම් යලි අණුම් ප්‍රමාණය එහෙම නැත්නම් ආර්ථික අණුම් ප්‍රමාණය වෙන්නේ ඒකක 1000යි ඔයාගේ උත්තරේ විය යුත්තේ යලි අණුම් ප්‍රමාණය ඒකක 1000යි සූත්‍රවලින් මේ උතන හොයන්න තියෙන වාර දින තියෙදි දැනුමේ 3 යලි අණුම් මට්ටම කීයද කියලා අහනවා යලි අණුම් මට්ටම කියන ළමයි තොග ඒකක කීය දක්වා පහත බහිද්දිද අපි මේ අණුම් කරන්න ගන්න ඒකයි මේ අහන්නේ එතකොට ඒකත් ළමයි අපිට අර සූත්‍රයෙන් ගන්න බෑ. උපරිම පාරිභෝජන ගුණ කිරීම උපරිම අණුම් කාලය ඒකෙන් ගන්නයි මොකද ඒව අපිට දීලා නැහනේ. අපිට දීලා තියෙන අර ටේබල් එක හරි බලමු. පොරොත්තු කාලය අපිට ගන්න දීලා තියෙනවා නේද නිශ්චිතවම ඕඩර් කරපු දවස් ඉඳලා දින 3ක් කියලා පොරොත්තු කාලය. එතකොට ළමයි ඒ කියන්නේ දින 3කින් අපිට ලැබෙනවා. දැන් බලන්න 1.5 නේ අපිට මුලින්ම බාණ්ඩ ටිකක් ලැබෙන්නේ. එහෙනම් 1.5 බාණ්ඩ ලැබෙන්න නම් ළමයි ඊට දින 3කට පස්සේ තමයි අපි ඕඩර් කරන්නේ බලන්න 1.5 ඉඳලා දින 3ක් කියන්නේ 1.4 1.3 1.2 ඒ කියන්නේ ළමයි මෙදානේ 1.5 නේ බාණ්ඩ අපිට හම්බෙන්නේ අපිට කියනවා නිශ්චිතවම දින 3ක් ඇතුළත මේ දින 3ක් යද්දී බාණ්ඩ අපිට හම්බ වෙනවා. එහෙනම් ළමයි අපි ඕඩර් කරන්න ගන්න කවද්ද 1.2 නේද? එතකොට 1.2 ඕඩර් කරනවා 1.3 1.4 1.5. දවස් 3ක් ගියාට පස්සේ බඩු ටික හම්බ වෙනවා. එහෙනම් 1.2 නේ මුල්ම ඕඩර් එක දාලා තියෙන්නේ. 1.2 දවසට ගබඩාවේ තියෙන තොග ශේෂය කීයද කියලා බලන්න ළමයි. ගබඩාවේ තියෙන තොග ශේෂය ඒකක 200යි. ඔන්න ඒක හොයාගන්න. 1.2 තමයි පළවෙනි ඕඩර් එහෙනම් දාන්නේ අපිට මේ ඕඩර් දාපු දවස දීලා නැහැ අපිට තියෙන්නේ බාණ්ඩ ලැබුණු දවස. අපි මේ බාණ්ඩ ලැබුණු දවසෙන් ළමයි හොයාගන්න ඕඩර් කරුවේ කවද්ද? ඕඩර් කරන්නේ බාණ්ඩ ලැබෙන්නේ හරියටම නිශ්චිතවම ඕඩර් කරපු දවසේ දවස් 3කට නම් දවස් 3ක් පස්සට එනවා. එතකොට 1.2. 1.2 ගබඩාවේ එක 200ක් තියෙනවා. අය නැවත අපේ උත්තරේ තහවුරු කරගන්න නැවත අපි බඩු ගන්න කවද්ද? බඩු ලැබීමක් තියෙනවා 1.28. ඒත් ඒකක 1000ක්. එන 1.28 ගන්නවා නම් ඊට දවස් 3කට කලින් තමයි ඕඩර් කරන්නේ. ඒ කියන්නේ 1.27 1.26 1.25 මෙන්න මෙදා ඕඩර් කරන්නේ. බලන්න 1.25 වෙද්දි ගබඩාවේ තොගේ කීයක් තියෙනවද කියලා ළමයි. එදාටත් ගබඩාවේ තොගේ තියෙනවා ඒකක 200ක්. එහෙනම් ළමයි හැමතිස්සම යලි යනවු මට්ටම වෙන්නේ ඒකක කීයක් ආවමද මෙයාලා ඕඩර් කරන්න ගන්නෙ? ඒකක 200ක් ආවහම එහෙනම් යලි යන උපත්ම විය යුත්තේ ඒකක 200යි. උත්තරය වෙන්න ඕන 3ට උත්තරය ඒකක 200යි. යලි යන උමට්ටම ස්ටෝෂල් සැලින්ද වෙල් ගේට යන්නද? ඊළඟට හතරවැනි එක ජනවාරි මාසයේ සඳහා නිෂ්පාදනාගාරය පාවිච්චි කළ ද්‍රව්‍ය පිරිවැය කීයද කියලා අහනවා. ජනවාරි මාසයේ සඳහා නිෂ්පාදනාගාරය පාවිච්චි කළ ද්‍රව්‍ය පිරිවැය. හරි අපි දන්නවනේ ළමයි නිෂ්පාදන ගිණුමක් හදන්න දන්න අපි අපෙන් ඔය ප්‍රශ්නය අහුවාම ඕකට උත්තර දෙන එක ලොකු දෙයක් නෙමෙයි කියලා දන්නවා. පාවිච්චි කළ ද්‍රව්‍ය පිරිවැය කියන්නේ ආරම්භක අමුද්‍රව්‍ය තොගයට අමුද්‍රව්‍ය ගත්තු ඒවා එකතු කරලා මොනවාද ආපසේවම අඩු කරලා අවසන් තොගේ අඩු කරුවාට පස්සේ ඉන්නේ පාවිච්චි කළ අමුද්‍රව්‍ය තොගේ. එහෙනම් අපි මේ විදිහට හොයමු බලන්න. දන්න දැනුම මෙතෙන්ට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් යල්ලමයි ආරම්භක තොගය මුල තොගය තියෙන ගානක් පොඩ්ඩක් දාගමු. ඒක ඔයාගේ ගබඩා ලෙජරේ පෙන්නනවානේ.
ශේෂය තියෙනවා 300ක් ඒකක ප්‍රමාණය 300ක් තියෙනවා व्यापारे गबडावक्ती निष्पादनागारे निष्पादनागारे තුල පාවිච්චි කළ තොගයනේ එතකොට ඒක පාවිච්චි කළ තොගය එතකොට මම මේ හොයන්න යන නිෂ්පාදනාගාරය තුල පාවිච්චි කළ තොගය ඒක පිළිබඳ හොඳ අවබෝධයක් දැන් තියෙන්න ඕන නිෂ්පාදනාගාරයේ භාවිතා කළ තොගය හරි දැන් ඒත් හොයන්න ළමයි මෙහෙම්මම තමයි මුල තොගයට වර්ෂය තුලදී නිෂ්පාදනාගාරට ලැබුණු ලැබීම් ටික එකතු කරලා අග තොගය අඩු කරන්න ඕන. දැන් නිෂ්පාදනාගාරයේ මුල තොගයක් තිබුණාද කියලා අපිට ගානේ ගබඩා ලෙජරෙන් ගන්න බෑ. ගබඩා ලෙජරේ තියෙන ගබඩාවේ තොගවල වෙනස් වීම් ටික. අපි බලන්න ඕන නිෂ්පාදනාගාරයේ ආරම්භයේ තොගයක් තිබුණාද කියලා. ඒක ළමයි ගානේ දීලා තියෙන ඔයාට රෝමිලක්කන් දෙකේ ගබඩාවෙන් නිකුත් කරන ලද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනාගාරය තුල ආරම්භ එක තොගය පහත අයුරුවේ. ඒ කියන්නේ ළමයි ඔන්න අපිට දීලා තියෙන ආරම්භක තොගය අවසන් තොගයයි. එහෙනම් මුල තොගය අපිට හොයන්න පුළුවන් 30 ගුණ කිරීම ඒකක 50. එතකොට ළමයි වටිනාකම වෙනවා 1500ක්. ඔන්න නිෂ්පාදනාගාරයේ ආරම්භයේ තිබුණු තොග. ඊළඟට අවසාන නිෂ්පාදනාගාරයේ අග තොගයක් අපිට ගානේ ළමයි ඊට යටින්ම දෙනවා. ඒකකයක් 40 ගාණ ඒකක 60ක් එතන 6 වරක් 4 6 12 18 24 240 කියන 2400යි. ඔන්න ඒකත් අපි දැම්මා. ඊට පස්සේ මේ නිෂ්පාදනාගාරයට ළමයි අමුද්‍රව්‍ය වෙන්නේ කොහෙන්ද? ගබඩා වෙන්නේ. එහෙනම් ගබඩාවෙන් නිකුත් කරපු අමුද්‍රව්‍ය නිෂ්පාදනාගාරයට කොච්චරක්ද කියලා බලා ගන්න වෙන්නේ කොතනින්ද? ගබඩා ලෙජරෙන්. ගබඩා ලෙජරේ නිකුත් කිරීම යටතේ තියෙන ළමයි නිෂ්පාදනාගාරයට නිකුත් කරපු අමුද්‍රව්‍ය ටික එහෙනම් නිකුත් කිරීම් ටික අපි එකතු කරනවා නිකුත් කළ ගබඩාවෙන් නිකුත් කළ අමුද්‍රව්‍ය බලන්න නිකුත් කරපු ඒවා ඔයාගේ නිකුත් කිරීම් තීරුවෙන් තියෙන ළමයි වටිනාගම පැත්තකින් හොයාගන්න වෙනවා අපිට වටිනාකම් තීරුව දීලා නැහැනේ එතකොට වටිනාකම හොයාගද්දි මොකද කරන්නේ නිකුත් කිරීම් වල මුලින්ම එක 30 ගානේ 100යි ඊළඟට 30 ගානේ 30යි ඊළඟ එක 30 ගානේ 170යි ඊළඟ එක 40 ගානේ 30යි ඊළඟ එක 40 ගානේ 300යි ඊළඟට 30 ගානේ 20යි ඊළඟට 40 ගානේ 470යි ඊළඟට 40 ගානේ 100යි ඔන්න ළමයි නිකුත් කිරීම් වල මුළු අගය මේ ටික විශ්ඳලා අවසානට මුළු එකතුව ගන්න ඕන එතකොට 300 30 ගුණ කිරීම 100 කියන්නේ 3000යි 30 ගුණ වුණා කියන්නේ 3 වරක් තුන 900යි. මෙතන 7 14 21යි 3 වරක් එක 3යි 4යි 5යි 500 sorry 5000 100යි නේද 270 30 ගුණ වුණා. කැල් එක අරගෙන මේ ටික එකතු කරන්න ඕන ළමයි. බලන්න ඔයත් ඔය ෂුඩ් මේ නිෂ්පාදනාගාරයට නිකුත් කිරීම වල වටිනාකම හොයාගන්න. तीह गुण किरीम एक हेत्व पंदा सिकसी हतरायट दुलाहासी मेतन दुलाई मेतन तुमर हई हयसी हतलि हारसी हेत्वे गुण कि दहाट दास अटसी मेतन हार दाहाय එනම් 18 දාස් 800ට එකතු කරන්න ඕන 4000ක් 600යි 12000යි 1200යි
පන්දාස් එකසීයයි නමසීයයි තුන්දාහයි. එතකොට එනවා හතලිස් පන්දාස් හයසීය. එහෙනම් මෙන්න ගබඩාවෙන් නිකුත් කරපු අමුද්‍රව්‍ය ටික හතලිස් පන්දාස් හයසීයයි. ඒක මෙතෙන්ට දාන්න. හතලිස් පන්දාස් හයසීයයි. හරි. ඊට පස්සේ ළමයි ඔන්න ගබඩාවෙන් නිෂ්පාදනාගාරයට නිකුත් කරපු අමුද්‍රව්‍ය ටික. ඒක නිෂ්පාදනාගාරයට එනවනේ නිෂ්පාදනය කරනවා. එතකොට ඒ ටික එකතු වෙනවා. ඊට අමතරව ඔයාලට මතකද අපි අර මේ ලැබීම් පැත්ත චෙක් කරද්දි රිටර්න් එකක් තිබුණා. ඒ කියන්නේ ද්‍රව්‍ය ආපසු හරවා එවීමක් තිබුණා ගබඩාවටම. ඒ කියන්නේ නිෂ්පාදනාගාරයට නිකුත් කරපු තොග වලින් නිෂ්පාදනාගාරය ආපහු හරවලා ගබඩාවට එවලා තිබුණානේ තොගයා. ඒ රිටර්න් එක මෙතනින් මොකද වෙන්න ඕන? ආපසේවම අඩු වෙන්න ඕනනේ. එහෙනම් අඩු කළා ආපසු යවුම් ටික. ආපසු යවුම් ළමයි 30 ගානේ 20ක් නෙවලා තිබුණේ. ඒ කියන්නේ 3 වරක් දෙක 6යි මෙතන 600ක් අඩු වෙන්න ඕන. අද දැන් මෙන්න මේක විසඳන්න. එතකොට වාට පාවිච්චි කළ අමුද්‍රව්‍ය තොගයේ පිරිවැය එන්න ඕන. 46500යි. ඒකෙන් 2400ක් අඩු කළාම පාවිච්චි කළ ද්‍රව්‍ය පිරිවැය අපිට එනවා 44100යි. ඔන්න ඔකයි ඉතින් උත්තරේ විදිහට ගන්න තියෙන්නේ. පස්වෙනි එක මෙහෙම කියනවා, මෙහෙම අහනවා, ආර්ථික ඇනවුම් ප්‍රමාණය 1800ක් වන්නේ නම් වැයවන තොග පිරිවැය සඳහා දැනට වැයවන තොග පිරිවැයට වඩා වැඩි වේද නැතහොත් වෙනසක් නොවේද යන්න සඳහන් කරන්න. ළමයි ආර්ථික ඇනවුම් ප්‍රමාණය දැන් 1000යිනේ. මේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය 800 දක්වා අඩු වුණොත් මුළු තොග පිරිවැයට මොකද වෙන්නේ කියලා අහන්නේ. මොකද වෙන්නේ ළමයි? මුළු තොග පිරිවැය මුල් ඒ කියන්නේ වරකට ගෙන්වන ප්‍රමාණය අඩු වුණොත් තොග ඇනවුම් කිරීමේ පිරිවැයත් අඩු වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ළමයි තොග රඳවා ගැනීමේ තොග ඇනවුම් කිරීමේ පිරිවැයට වඩා ළමයි අඩු වෙන්නේ. තොග ඇනවුම් කිරීමේ පිරිවැය අඩු වෙන්නේ නැති තරම්. මොකද කොහොමත් ඇනවුමකට යම් ගාණක් යනවනේ. නමුත් තොග රඳවා ගැනීමේ පිරිවැය ව්‍යාපාරයේ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? ඒකක 1000ක් රඳව ගන්න යන දැන් වාහිතන්නෝ ෆ්‍රිජ් එකක් ගන්නවා ලොකු ශීතකරණයක ඒකක 1000ක් දාද්දී වැයවන විදුලි ප්‍රමාණයයි ඒක 800ක් දාද්දී වැයවන විදුලි ප්‍රමාණය කියන්නේ දෙකක්. එතකොට තොග රඳවා ගැනීම පිරිවැය අඩු වෙනවා. තොග රඳවා ගැනීම පිරිවැය අඩු වෙනවා නම් ළමයි මුළු තොග පිරිවැය අඩු වෙනවා. එහෙනම් පස්වෙනි එකට උත්තරේ මුළු තොග පිරිවැය අඩුවේ. මුළු තොග පිරිවැය අඩුවේ මේ ගාන හදාගන්න. දෙදස් දහය ගානේ මුලින්මිල්ලන නිකුත් කරලද අමුද්‍රව්‍ය පිරිවැය ළමයි පයිපෝ ක්‍රමය භාවිතා කරනවා කියලා කියන්නේ ජුනි එක. ඒ කියන්නේ 6යි පළවෙනිදාට මෙන්න මෙහෙම තියෙනවා. ඒකක 5000ක් තියෙනවා. මේ 5000 සමන්විත වෙන්න මෙන්න මෙහෙමයි. ඒක අපි ලියාගමුකෝ. කිලෝග්‍රෑම් 1000ක් තියෙනවා. රුපියල් කිලෝග්‍රෑම් එක 15 ගානේ ගත්තා. ඊළඟට අය කිලෝග්‍රෑම් එකක් රුපියල් 20 ගානේ අරගෙන තියෙනවා. ඒව 4000ක් කිලෝ 4000 කින් ඔන්න ඔහොමකින් ඔන්න ඔය විදිහට තමයි ළමයි මේ එකක ආරම්භයේ 5000 ඇදලා තියෙන්නේ. ජුනි 8 දැන් අපෙන් මුලින්ම ඉල්ලන්නේ නිකුත් කරන ලද අමුද්‍රව්‍යවල පිරිවැයනේ. එහෙනම් ජුනි 8 6යි 8 නිකුත් කරනවා ඒකක 2000ක්. අපි බලනවා ඒකක 2000ම එකම වටිනාකමෙන් නිකුත් කරන්න පුළුවන්ද? බෑ.
ඒකෙන් මුලින්ම කිලෝග්‍රෑම් 1000ක් 15 ගන්න නිකුත් කරන්න පුළුවන්. එහෙනම් අපි නිකුත් කරනවා 2000ක් ඉල්ලද්දි මුලින්ම 1000ක් නිකුත් කරනවා 15 ගන්න. තව 1000ක් නිකුත් කරන්න ඕනනේ. එතකොට දැන් මේ තොගේ නැහැ. ඉතුරු 1000 ළමයි නිකුත් කරනවා මෙන්න මේ 20 ගන්න. එතකොට 1000ක් ගියම 4000න් තව ඉතුරු 3000යි. අද දැන් ඔන්න මේ ටිකේ පිරවැනවා මෙතන එනවා 15000යි. මෙතන එනවා 20000යි. හරි එච්චරක් නෙමෙයි නිකුත් කිරීම තියෙන අය නිකුත් කිරීම තියෙනවා ඊට කලින් බලන්නකෝ අය ජුනි 10 ගන්නවා ඒ කියන්නේ 6යි 10 වෙනිදා ගන්නවා කිලෝ 12000ක් 25 ගානේ හරි ඊළඟට නිකුත් කිරීම තියෙනවා 6යි 30 නිකුත් කිරීම කිලෝග්‍රෑම් 10000ක් මම බලනවා මට කිලෝග්‍රෑම් 10000ක් දෙන්න තියෙනවද ගබඩාවි තියෙනවා නමුත් එකම මිලක් යට තේ නැහැ මුලින්ම මම දෙනවා කිලෝග්‍රෑම් 3000ක් 20 ගානේ එහෙනම් 3000 දෙනවා 20 ගානේ එතකොට ළමයි 10000ක් නිල්ලන්නේ 3000ක් දුන්න කෙන තව 7000ක් දෙන්න ඕනේ එතකොට 7000 ගුණ කරනවා 7000 දෙන්න වෙන්නේ 25 ගානේ එතකොට ළමයි 12000න් 7000 ගියාම ඉතුරු වෙන්නේ ගබඩාවේ 5000ක තොගයක් මේක ඉවරයි අදම් මෙතන හදමු 60000යි මෙතන එනවා 7 5 35යි 3ක් ඉතුරේ 7 2 14යි 15යි 16යි 17යි 170 5000යි එතකොට උත්තරය ළමයි 270000යිනේ දෙක තු කරුවා මෙන්නේ ඔන්න නිකුත් කරපු අමුද්‍රව්‍ය වල පිරිවැය ඊළඟට දෙක ගබඩා ලෙජරයට අනුව ජුනි 30 දිනට අමුද්‍රව්‍ය වල පිරිවැය ගබඩා ලෙජරයට අනුව ළමයි අමුද්‍රව්‍ය වල අවසාන අගය වෙන්නේ මෙන්න මේකනේ මෙච්චරයි නිතරු වෙන්නේ ඒකක කිලෝග්‍රෑම් 5000ක් රුපියල් 25 ගානේ ඒ කියන්නේ රුපියල් පස්සර පහ 25යි පස්සර 2 10යි 120 5000යි ඊළඟට ළමයි ඔය තුන්වෙනි ප්‍රශ්නේ දිනේ හැදෙන්න ඕන 2010 ජුනි 30 කියලා 2010 ජුනි 30 දින භෞතික අමුද්‍රව්‍ය ශේෂය හා ලෙජර ශේෂ අතර වෙනසට බලපෑ හේතු දෙකක් සඳහන් කරන්න ළමයි අපිට පස්වෙනි එකෙත් ඔයා හදා ගන්න ඕන මෙන්න මේක පස්වෙනි එක කියන්නේ ඔයාගේ පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 භෞතික අමුද්‍රව්‍ය ශේෂය 200ක් නෙමෙයි ළමයි ඒක 5200ක් වෙන්න ඕන දැක්කනේ දේ තොරතුර පස්වෙනි ප්‍රශ්නයේද අපි 2010 ප්‍රශ්නෙනි කරන්නේ ඒකේ පස්වෙනි ප්‍රශ්නයේ අයන්නේ රෝම ඉලක්කම් 5 අර ටේබල් එකට යටින් දීලා තියෙන 2010 ජුනි 30 දින භෞතික අමුද්‍රව්‍ය ශේෂය කිලෝග්‍රෑම් 5200ක් විය කියලා හැදෙන්න ඕන හරි දැන් මේ බලන්නකො ළමයි අපේ භෞතික ශේෂය ඒ කියන්නේ ගබඩාවේ අපි ගිහිල්ලා භෞතිකව ෆිසිකල් ස්ටොක් එක ගත්තට පස්සේ ඒකක කිලෝග්‍රෑම් මේකක 5200ක් තියෙනවා නමුත් ගබඩා ලෙජරයට අනුව කිලෝග්‍රෑම් තියෙන්නේ 5000යි ඒ කියන්නේ පොත්වල ශේෂය 5000යි පොත්වල ශේෂයට තමයි අලු වෙලා තියෙන්නේ ලෙජරයේ ශේෂය කියලා ගබඩා ලෙජරයේ ශේෂය 5000ක් තියෙනවා ඒ වගේම අපේ ෆිසිකල් ගිහිල්ලා ගත්තු තොගේ 5200ක් කියන එක ළමයි භෞතික තොගේ වැඩි පොත්වල තොගේ අඩුයි මෙහෙම ශේෂයන් දෙක වෙනස් වෙන්න බලපාන්න පුළුවන් හේතු මොනවාද කියලා අහනවා මොකද්ද ළමයි මෙහෙම ශේෂයක් වෙන්න හේතු භෞතික තොගේ වැඩි වෙලා පොත්වල තොගේ අඩු වෙන්න හේතුව එකක් භෞතිකව ගණනය කරද්දී සමහරක් වෙලාවට ළමයි මට වැඩිපුර ගණනය වෙන්න පුළුවන් මම දැන් භෞතිකව ගිහිල්ලා ගබඩාවේ ගණනය කරද්දී මම වැඩිපුර මට ගණනේ වෙන්න පුළුවන් මගේ අතින් වැඩි වෙන්න පුළුවන් නේ එහෙනම් භෞතික ගණනේදී වැඩිපුර ගණනේ වීම කියලා අපිට කියන්න පුළුවන් භෞතික තොග ගණනේදී අති ගණනයක් ඇතිවීම ඒක හේතුවක් ලියා ගන්නකෝ භෞතික තොග ගණනේදී
භෞතික තොග ගණනේදී අධිගණනයක් ඇතිවීම. අධිගණනයක් ඇතිවීම. ඊළඟට ළමයි තව මෙහෙම හේතුත් වෙන්න පුළුවන්නේ වර්ෂය තුලදී හෝ ඒ මාසය තුලදී භාණ්ඩ ටික අපි අරගෙන තියෙනවා නමුත් ඒ භාණ්ඩ ගැනීම අපි පොත්වල සටහන් කරගෙන නැහැ ගබඩාවට ඇවිල්ලා තියෙනවා එතකොට ගබඩාවේ තොග ආව නම් ගබඩාවේ තොග වැඩි වෙනවානේ මම මේක වාර්තා කරගත්තේ නැහැ කියන්නේ මගේ පොත්වල තොගේ අඩු වෙනවා එහෙනම් මිලදී ගැනීම මම වාර්තා කරගෙන නැති වෙන්න පුළුවන් එහෙනම් ඊළඟ හේතුව ලියන්න පුළුවන් මිලටගත් භාණ්ඩ ගබඩා ලෙජරේ ඇතුළත් කර නොතිබීම මිලටගත් භාණ්ඩ ගබඩා ලෙජරේ ඇතුළත් කර නැතිවීම තව එකක් ළමයි භාණ්ඩ ආපසු හරවා දැන් අපි භාණ්ඩ නිකුත් කරනවානේ ගබඩාවෙන් නිෂ්පාදනාගාරයට නිෂ්පාදනාගාරයෙන් ආපහු හරවලා ඉවල තියෙනවා භාණ්ඩ තෝගේ අකේක ගබඩාවට ඇවිල්ලා තියෙනවා නමුත් මම පොත්වල ආපසු වීම විදිහට සටහන් කරගෙන නැහැ ඒ කියන්නේ ආපසු වීමක් සටහන් කරගන්නවා කියන්නේ ලැබීමක් විදිහට මම ආයෙ නේක නැවත සටහන් කරගන්න නමුත් මම ඒක සටහන් කරගෙන නැහැ එහෙනම් අපි ලියන්න ඕන මෙහෙම ආපසු එවීම් ලෙජරයේ සටහන් නොවීම ආපසු එවීම ලෙජරයේ සටහන් නොවීම ආපසු එවීම ලෙජරයේ සටහන් නොවීම හරි හතරවෙනි එකට එන්න ළමයි EOQ ඒ කියන්නේ ආර්ථික නැවුම් මට්ටමනේ සෝරි ආර්ථික නැවුම් ප්‍රමාණය ඔව් ඒ ආකෘතියට අනුව මෙම අමුද්‍රව්‍ය තොග රඳවා ගැනීම වාර්ෂික පිරිවැය අපෙන් ඉල්ලනවා මේක කොහොමද හොයන්නේ ළමයි දැන් අපිට EOQ ගාණේ දීලා තියෙනවද ඔව් දීලා තියෙනවා EOQ වෙන සූත්‍රයක මොකක්ද EOQ සමානයි 2 කෝ බෙදීම CH වෙන්න මේ වර්ගමූලය එතකොට දැන් මේ ගානේ ආර්ථික නුම් ප්‍රමාණය 12000ක් කියලා දෙනවා 2 කෝ කියද්දි දෙක ගුණ කිරීම D ඩිමාන්ඩ් එක 120000යි ගුණ කිරීම ඕඩරින් කොස්ට් එක ඇනෝමක් සිදුවීමේ පිරිවැය ළමයි 300යි අපෙන් ඉල්ලන්නේ හෝල්ඩින් කොස්ට් එකනේ මෙන්න මේක තමයි ඉල්ලන්නේ මේ සමීකරණය එක්ක විසඳලා මේක ගණ්ඩ වෙනවා හරිද මේ සමීකරණය විසඳලා එක්ක එක ගණ්ඩ වෙනවා මේක කැල් එක අරගෙන ඔයාට විසඳන්න පුළුවන් නම් විසඳන්න මල්ලක දැන් කැල් එක නැහැ ළමයි. එහෙම නැත්නම් ගණිතයෙන් වෙන විදිහක් තියෙනවා නම් මේ වර්ගමූල විසඳන්න මට ඇත්තටම මේ හිම විසඳන්න මතක නැහැ. කැල් එකෙන් කරනවා නම් තමයි. එහෙම නැත්නම් මේ උත්තර ගන්න වෙන ලේසි විදිහක් තියෙනවා ළමයි. හැබැයි ඒක ටිකක් කල්පනා කරන්න ඕන. මේක ගන්න අනිත් විදිහ තමයි දැන් අපෙන් ඉල්ලන්නේ ඇනවුමක පිරිවැයනේ. අපිට දීලා තියෙනවා
සොරි අපෙන් ඉල්ලන්නේ මොකද්ද තොග රඳවා ගැනීම පිරිවැය අපි දන්නවා EOQ මට්ටමේදී ළමයි මම අනිත් විදිහ කියන්නේ මේක හදන්න පුළුවන් තොග රඳවා ගැනීම වාර්ෂික පිරිවැයත් ඒ වගේම තොග ඇනවුම් කිරීමේ පිරිවැයත් එකිනෙකට සමානයි. එහෙනම් තොග ඇනවුම් කිරීමේ පිරිවැයයි තොග වාර්ෂික තොග තබා ගැනීමේ පිරිවැය ළම එකිනෙකට සමානයි නම් අපිට පුළුවන් හොයන්න රඳවා ගැනීමේ පිරිවැය. දැන් ඔයා ගන්නපා දැන් මේ ඇනවුමක් සිදු කිරීමේ පිරිවැය 300යි. ඇනවුමක් කරන්න 300ක් යනවා. ළමයි අපිට මේ ගාන විසඳද්දි මෙන්න මෙහෙමයි මේකට මේ ප්‍රශ්නය निराකරණය කරගන්න වෙන්නේ. EOQ ඒ කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය. බෙදුවොත් නෑ වාර්ෂික භාවිතය වාර්ෂිකව ඉල්ලුම එහෙම නැත්නම් වාර්ෂික භාවිතය අපි EOQ EOQ කියන්නේ වරකට ගෙන්වන ප්‍රමාණයනේ වාර්ෂික ඉල්ලුම වරකට ගෙන්වන ප්‍රමාණයෙන් බෙදුවම අපිට එනවා අපි ඇනවුම් කීයක් අවුරුද්දකට කරනවද කියන කතාව. ඒ කියන්නේ ඇනවුම් වාර ගාන එනවා. අපි ඒකට කියන ඇනවුම් වාර ගාන. වාර්ෂික ඉල්ලුම 120,000යි නේ. ඒක බෙදනවා වරකට ගෙන්නනවා අපි 12,000. එහෙනම් 12,000ෙන් බෙදනවා. අපිට අවුරුද්දට 120,000ක අමුද්‍රව්‍ය ඕන. එක සැරේකට අපි ගෙන්නන්නේ 12,000යි. එහෙනම් ළමයි අපි ඇනවුම් වාර කීයක් මේ වර්ෂය තුල ගෙන්නනවද? ඇනවුම් වාර ළමයි 10ක් ගෙන්නනවා. එහෙනම් ඇනවුම් වාර ගණන 10යි. එක ඇනවුමක් සිදු කරන්න රුපියල් 300ක් යනවනේ. එහෙනම් මුළු ඇනවුම් පිරිවැය කීයද? ඇනවුම් පිරිවැය වෙනවා වාර 10ක් යනවා. ඒ කියන්නේ ණුම් වාර 10ක් කරනවා එක වාරයකට 300ක් යනවා. එහෙනම් ළමයි මෙන්න ඇනවුමක පිරිවැය 3000යි. එතකොට තොග ඇනවුම් කිරීමේ පිරිවැය EOQ මට්ටමේදී රඳවාගන්නේ පිරිවැයට සමානයි. එහෙනම් 3000යි නම් මුළු ඇනවුම් පිරිවැය. එහෙනම් ළමයි තොග රඳවාගැනීමේ පිරිවැය අපිට කියන්න පුළුවන් මෙතන 3000ක් වෙන්නේ. හරි. ඕක තමයි මෙතන උත්තරයට ගන්න වෙන්නේ. මේ ගානේ හැටියට වාර්ෂික තොග රඳවා ගැනීමේ වාර්ෂික පිරිවැය ඉල්ලන්නේ. එතකොට තොග රඳවා ගැනීමේ වාර්ෂික පිරිවැය කියන්නේ මුළු තොග පිරිවැයට ඒක සමාන වෙන්න ඕන. EOQ මට්ටමේදී ඒක අපි දන්නවා ඒ නීතිය. එහෙනම් ඒ නීතියට අනුවයි මේක හැදුවේ. ඉස්සල්ලාම හොයාගත්ත ඇනවුම් කරන වාර ගාන අවුරුද්දකට වාර 10ක් කරනවා. ඒකේ වෙ මුළු ඩිමාන්ඩ් එක බෙදුවා වරකට කරන ඇනවුම් ප්‍රමාණයෙන්. එතකොට 10ක් වෙනවා. එතකොට ඇනවුමක් කරන්න සිද්ධ කරන්න 300ක් යනවා. එහෙනම් 10 ගුණ කිරීම 300 කියන්නේ 3000යි. ඇනවුම් කිරීමේ පිරිවැය 3000ක් වෙනවා. ඒ ඇනවුම් කිරීමේ වාර්ෂික ඇනවුම් කිරීමේ පිරිවැය සමාන වෙනවා වාර්ෂික තොග තබාගත් ගැනීමේ පිරිවැයට. එතන වාර්ෂික තොග ඇනවුම් කිරීමේ පිරිවැය. එතකොට මෙන්න ළමයි මේක මෙහෙම ගාණක් නම් එන්නේ එයා මෙයාට සමාන වෙනවා 3000ට. එහෙනම් උත්තරේ වෙන්න ඕන 3000යි.